රුවන් සරණයි කවුණාවන්ත ගුණපරසත්පුරුස පිංුවත්නේ සංසුරාදා රාත්‍රී පිංවන්තෝ ඇත්තන්ඩ පවතින සෑම දහම් ගැටලුවක් විසඳ දෙන ධර්මසාකච්ඡාවාරයේ හැත්තෑ හත්‍ර වන ධර්මසාකච්ඡාවාරයයි අදම ආරම්භ කරන්න. සමන්තචකවාලී සු අත්‍රාගච්ඡන්තු දීවතා සද්දම්මංමුනිරාජසේ සුනන්තු සගමොක්ක දම් දම්මා සවනකාලු අයන් බදන්තා දම්ම සවනෙකාලු අයන් බදන්තා දම්ම සවනෙකාලු අයන් බදන්තාා නමුෝතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්දසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්දසේ නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුත්්දසේ අවුණාවන්ත ගුණපර සත්පුරුස පින්ංවර්ත්නය රත්නපුර පදිංචි සුපිංවත් ව්‍යාපාරික ජයාල් පේමසිංහ මැතිදුුන් එම පින්වන්තම සන්තිරන්තුංග මැතිනය ජනනිත් පුත්තා රුස දියනය විසි නිර්මාණය කළ මිනිපුර අමාසාන්ති තපුවන ආරන්නසේ නාසනයේ සිටාපත් අපසිස්සපරෑැකය පඥාසාර පොිහාමුදරුවත් ඇැත්ත හත්‍රවන් ධර්මසාකච්ඡා වාරය වෙනුවෙන් මේ විදිහට සහභාග වෙන්නේ. සත්පුරුස පිංවත්නේ. අදෝබ හලතියන පලවෙනි පස්්නේ තමයි තෙරුවන් සාරණය ස්වාමින් වහන්සේ. සමාජ මාධ්‍ය තුළ දුටුවා වේදනාවකින් තොර මරණයක් ලබාගත හැකි අන්ත්‍රයක් නිර්මාණය කර ඇති බව. සේදීවෙන අසාගැනීමකදී දවසමෝහෝ චෛතසිකයන් ක්‍ර්‍යාත්මක වේද. මෙම අන්තේ තුළදී වුවද. සීමවේද ස්වපහසු මානයකින් පසු ඇතිවන ප්‍රතිසාන්දිිසිත කවර ආකාරයකින් විය හැකිද ස්වාමන් වහන්ස බුද්ධ කාලීදී රහතන් වහන්සේ නමක් සේදිවි නසාගත් අවස්ථාවක් සඳහන්වේද කවුනාවෙන් පැහැදිලිකර දෙන සේවා තිරුවන්සානයි ස්වාමින් වහන්ස කියලා සත්පුෘස පිංවටන සමාජ මාධ්‍ය තුළ වේදනාවකින් තොර මරණයක් ලබාගතහැකි යන්ත්‍රයක් නිර්මාණය කරල තියෙනවා සේදිවි නසාගැනීමකදී දේසමෝහ චෛසකයන් ක්‍යාත්මක වේද කියල ඇහුවෝත්. කායික වේදනාවක් සරීරේට දැනින් නැතිවෙන්න. සනික මරණයක් ඇතිකයන උපකාරණයක් නිර්මාණය කළාට ඒකිනාගේ චිත්ත සන්තතිය තුළ ඒ මරණයේ බලාපොරොත්තු වීමට අදාළ වුණු සම්බන්ධතාවකින් බිඳ වැටීමක් හෝ මව්පියන් යම් ගැටඩුවක් නිසා පහරදීමක් හෝ යහළු හිතමිතුරෙක් පහරදීමක් හෝ එහම නැත්නං මොනමහෝ ආකාරයකට ලාමක බොලොද දේවල් සම්බන්ධව ඇතුවුණු ගට්ටනයක් නිසා සිතුුවන අකුසා සිත් වැඩ පිළිවෙල නතරවීමක් කරන්න බැහැ මරණය කායික වීතනාවක් ඇට නොවන මරණයක් කලාට මානසිකව ලූබමෝහ දේශමෝහ මෝහාදී හහිටතු ඇතිවන චිත්තසන්තති නැති කරන්න පුළුවන්කමක් නෑ. සේදිවි නසාගැනීමකට අදාළව කවුරුහරි කෙනෙක් හිතනවා නං ඒ පසු පස්සෙ ඔහුගේ හෝ ඇයගේ කෙලිස් බහුලකම තමයි තියෙන්න්නේ. හබ සේදිවි නසාගැනීමට අදාළව ඒ අම්කිසු උපාක්‍රමය කළගත්ට පස්සේ. සේදිවි නැසනට ආසන්න වෙලාවේදී. අ සේදිව අසා ගැනීම බලවත් අකුදේශ සිතකින් කලාට ඉන් පස්සේ ඒ දේශහිත වෙනුවටඒ චිත්ත සන්තතියම බලවත් කුසාසිත් උපදවාගන්නට පුළුවන්කම කොත් තියෙනවා. හැබැයි එහෙම කරන්න පුළුවන්ගෙන මේ ශාසනයේ ඇසුර ලබනායට. එහෙම නැති නති මිත්‍යා දුෂ්ටිසා විධාකාර මිත්‍යා මතවලින් ඉන්නයට බැහැ වේදනාවකින් තොර මරණයක් කායික වේදනාවකින් තොරව ලබා දෙන්න පුළුවන් වනාාට සණකම විස්ස දුමක් නාසේ හර හෝ සරීදයට අංගුසි විස එන්න තක් ලබාදීමකින් හෝ කුමන හෝ විදිියකින් එහම ලබා දෙන්න පුළුවන් වුනාට එතන තියෙන්නේ ඒ කරවන කට්ටියගේ මෙයා මෑන බව දන්නව මාන චේත්නාව තියෙනවා බවදන්න මාන සත්්‍යයෙක් බව දන්නවා මානචීත් සිතා තියනවා උපා්‍රම අත්තිී නැගත වීත්නාවක් නැතුව මරන්නේ එනිසා ඒක කරවන අයට ප්‍රාණගාත අකුසලේ වෙනවා මනුස්සඝාතනයක් විදිහට ඒකට ඉදිරිපත්තලා ඉන්න අයට අකුසාසි දොලහ කිසි ම අඩුවක් නැතුව යෙදෙනවා එතන දේශමුහුලසිත් යෙදෙනවා අද මැරණයට මුල්ලුුණු හේතු කාණාවට අනුගතව සමහට සරීදයේ රෝගාබාධාදී දෙයක් වෙන්න පුළුවන්. එනිසා නිවාරයම අකුසාසිත් එතනති බෙනවාමයි දේශමෝහ චෛතසිකයන් අනුවපාණගාත කරමය කරගන්නේ. එම යන්ත්‍රී තුළදී වුවත් ඒ සේවේද අනිවාරීම යෙසේ වෙනවා. යන්ත්‍රයෙන් කායික කැක්කුන් නැති කලාාට මානසික චිත්ත සන්තතිය නතර කරන්නට ඔය අන්ත්‍රවලට බැහැ. එම සි එම, තීන්දු තියෙන ගැනීමට අදාළවතියෙන්නේත් එවැනිම අකුසල චිත්ත වැඩ පිළිවෙල්ලා ලෞකික දේවා සම්බන්ධ කුමනොහෝ පීඩාකාරී දෙයක්. සුව පහසු මානයකින් පස ඇතිවන ප්‍රදසන්දි සිත කවරාකාදයකින් විය හැකිද කායිකවීදනාව සුව පහසු වූවාට මානසිකව ඇති වුණු අර ලෝබදේශ සිත්වල හැටියට හමත් උපෙක්සාහකත අකුසලවිපා කහේතුක සන්තියන සිතක් නිසා සතර අපායි තැනක තමයි උපදන්නේ. මාලුවෙක් වුණත් ගිම් බෙක්කනත් ජයන්දිය එක්ුණත් සහන්නයි එක්ක වුනත් තිරි සංගත වෙන්න පුළුවන් සමහග නරකේ වැටන්න පුළුවන් ප්‍රෙහිත අසුර වෙන්න පුළුවන් අ ඒ චීතන ජියදවි නසාගැනීමට උපක්‍රමේ කන වෙලා විදේසිහිට ඇතිවෙල්ලා ඉන් පස උපක්‍රමයෙන් මවැදින්නට කලින් චිත සන්තතිය කුසල පැත්තකින් බලවත්. මානාසන්න චිත්තවීතිය කරම කරම නිමිති ගත්නිමිට කුසලවලින් පිවුණුව එකක් නොවනෝතින්නං අද තමන්ට මාරණය සිද්ධකරගන්නට ඇතුවුණු. සිත්වලට අනුවම පවතින චිත්තවීතියක් නම් ඒකෙනගේ ඊළඟ බවගාමී ගමන ඒකාන්ත දුගතියක් වෙනවා. ස්වාමින් වහන්සේ බුද්ධකාලයේදී රහතන් වහන්සේ නමක් සේදීවි නසාගත් අවස්ථාවක් සඳහන් වීද. පී රහතන් වහන්සේ නමක් සේද වෙනසාගත් අවස්ථා නෙමි සඳහාන් වෙනවා රහත්වෙන්නට කලින් බෙල්ල කපාගෙන ඉඳල ඊට පස්සේ. රහත් වෙලා පීනුවම්පාපු අවස්ථානම්. අපිටිහිම අවස්ථා හම්බ වෙනවා. භාගිවතුන් වහන්සේ අර මාර්රයා ඇවිල්ල දුමකින් දුමාක් එහාට මෙහාට අධ්‍යර කාලෙසලා ගල්තලාව ඒ පින්වන්ත ස්වාමින් වහන්සේ කොහිට ගී කලමි මාරයා හොයන් එකේලා අර ස්වාමිින් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කනලාග හිතිය ස්වාමින් වහන්සේලාට. විද්ධිතය ත්මාණන් වහන්සේ රහත්වෙලා ඒනිසායි හොයන්න බැරූුණේ කියලා භාගිවතුන් වහස දේශනා කළා නමුත් රහත්තවෙන්න කලින් තමයි සේදවිෙනසාගන්න උපක්‍රමය කළේ ඒ උපක්‍රමයෙන් පස්සේ භාගිවතුන් වහසේ දේශනාග ධර්මයමිනි හකරමින් ඉද්දී අර උපක්්‍රමය කරගත්ත අට ඉම් පස්සේ ඇතිවුණනු බලවත් කුහස සහ පබල කුසාසිත් නිසා රහතන් වහන්සේ නමක් බවට පත්ව වනා. රහත් වෙලා සේදවිෙනසාගත්තා නෙමේ පින්වත්න රහත් වෙන්නට කලින් ඒ උපක්්‍රමය සිදු කර ගත්තා ඉන් පසුව තමයි රහතලා පිීනුවම් පැවයාත් ඉස්සල්ල අපි දේශනා කර විදිහට. දීශමූල සිතකින් සේදිව අසා ගැනීම කළත්. ඒ උපක්‍රමය කමේතික වෙලාවකින් ක්‍රාත්ම කලා තමාන්ගේ ජීවිත අහිමිවෙන්නට කලින් බල සම්පාන කුසා සි ඇතිවෙලා අරවිදියට සියලුම කෙලෙසුන් අසා උත්තම රහතන් වහන්සේලා වූ අවස්ථා අපිට මොුණගහෙනවා. න ඊළඟට අහලතියන දෙවන පස්නේ තමයි තෙරුවන් සරණය ස්වාමින් වහන්ස අප බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපා වන්දනාවේ ආරම්භී පිළිබඳවත්. එහිදී අනුගමනයකන සිරිත්විරිත්තා බැඳී පවතින අර්ථයම් පිළිබඳවත් කලුණාවෙන් පැහැදිලි කරදින සේක්වා. එය කුසලීම් පිවුණු පිංකමක් කරගැනීමට බෙහිවින් උපකාරවීයේ සිටේ. රුවන්සානය ස්වාමන් වහන්ස කියලා. කවනාවන්ත ගුණබර සත්පුරුස පංවර්ටනයේ සමනල කන්ද මස්තකයි භාගිවතුන් වහන්සේගේ සීපාද සලකුණ පිහිටුවලා තියනවා ඒ පිහිටවලා තියෙන බුදුරජාණන් වහන්සේගේ වම් ශ්‍රීපාද සලකුණ. ඒට හේතුුණු කාලණවිදිහට අපිට හම්බුවෙන්නේ ඉතිහාසේ සුමන්සමන් දීවරාජත්තමයාණන් වහන්සේගේ ආර අධනාවෙන් භාගිවතුන් වහන්සේ සිරිපා කන්දමුද කඳමුදුනේ සිරිපා සලකුණු පිහිටවූ බව. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් අට වන අවුරුද්දෙදී ලංකාවට වැඩම කළ. ඒ පිංවුවත්නී ඒ කාලෙ රජකරපු මනියක්කිත කියන නාරැත්තුමා කරපු ආරාත්නාවකට ඊට කලින් දෙවතාවක් බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා තිබුණා. බුදුරජාණන් වහන්සේ තුන්වනිවායට ලංකාවට වැඩම කළහම සුමන සමන්දිව රාජත්්‍රමයාණන් වහන්සේෙන බුදුරජාණන් වහස මුලිම ලංකාවට වැඩම කළ වෙලාවේදී සෝහන් මාර්ගීට පත්වෙලාහිටිය සුමන සමන්දිවියූ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ල ීමක්කනව තමන්ගේ රාජතානීයට තමන්ගේ අඩවියට වැඩම කරන්නට කියලා සමනල කන්දට වැඩම කරන්න කෙල බදුරජාණන් වහන්සේට ආරාත්නා කරලා තියෙනවා. ුදුරජාණන් වහන්සේ ඒ ආරාත්නාව අනුව සමල කන්දට වැඩම කරල තියෙනවා. එතිද සුමන් සමන් දීවරාජෝත්්‍රමාණන් වහන්සේ බදුරජාණන් වහන්සේට මතක වස්තුව පිහිටවන්නට ආරාත්නා කර තියෙනව වැඳුම් පිදුම් කළ පුද පූජා කරන්නට මීට කයුනොත් සුමන් සමන් දිවරාජෝත්තමයණන් වහන්සේට ලැබිලා තියෙනවා ක සධාතුමිට ඒ තැන්පත් කළ තමයි මහි අංගන දෑගභ නිර්මාණය කලා තියෙන්නේ. සුමන් සමන් දෙවියන්ගේ ආරාත්නාාවන් සීපාද කඳු මුදුනේ වම් සීපා සලකන භාගවතුන් වහන්සේ පිහිටවල තියෙනවා. සුමන් සමන් දෙවියන්ගේ අඩවිය අපේ සමලකන්ද. කලින් බුදුරජාණන් වහන්සේලාත් ලංකාවට වැඩමකරපු අවස්ථාවලද පිින්වත්න මේ විදිහට කටයුතු කරලා තියෙනවා සුමන් සමන් දෙවියූ භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මස්ස වනය කරලා. සෝහන් මාර්ගයට පත්වනු දෙවිෙනෙකු. යන්නම්මදාය නදයා පලිනේචතීරේ යන් සච්ච බද්ධ ගිරිකයේ සුමනාචලක්ගේ යන්තත්ත යෝනක පුරේමුණි නෝචපාදං තම්පාද ලාංචන මහන්සිරසා නමාමි. බුදුරජාණන් වහන්සේ නර්මදා නදීතීරයේත් සච්චබද්ධ පර්වතයේත් සමන්තකූට පර්වතයේත් යෝනක පුරයේත් භාගවතුන් වහන්සේගේ සීපා සලකුණ පිහිටවල තියෙනවා. ඒ වගේ පින්වර්ත්න බුදුරජාණන් වහන්සේ සීපාද සලකුණ පිහිටවීම සම්බන්ධව අපි ඉතිහාස ගන්තවදතව බොහුවෝ කවුණු සඳහන්වෙන වගේීම ඔබ මේ අහලතිෙන ආකාරය අනුව. ලංකාවී මුලින්ම සීපාද වන්දනාසමය ආරම්භූනය කොයි කාල තිහෙම කියල ඇහුවොත් අීත තුොරතුරු රාසියක් අපට ඒ පිළි බඳව හබ වෙනවා. මුලින්ම අපිට කිස්තුපූර විසි නවයේ දී. ඒන් කිස්තපූර විසි නාවයත් දහතත් අතර කාල්දි රජකංකරපු වළගම්බා රජතුමා සීපාද කරුණා කරපු බව සඳහන් වෙනවා. වළගම්බා රත්තුමා භාගිවතුන් වහන්සේගේ සීපාද සලකුණ වැඳකු දාගෙන තියෙනවා. ඒවාගින් විජීභාාව මහරච්චුරු මහා පරාක බහව් මහරච්චුරු හතරවන මිහිදුරත්තුමා සංගබූධී රජතුමා සමලකන්ද තරණයකරමින් සිරිපා වඳ නමස්කාර කරගෙන තියනවා. ඒවාගීම සිරිපා සලකුණ වන්දනා කිරීම සම්බන්ධව ඉන්පාස්ස යටපත්ත පැවැත්ලා තියෙනකොට නිසාංකමල්ල රජතුමා. සීපාදස්ථානයේ වදන අමස්කාර කරගන. එය වඩාත් පසිද්ධියට පත්කරපු ආකාරයත් සඳහන් වෙනවා. නිසංක මල්ල රත්තුමා සීපාදස්ථානයේ වන්දනාමාන කරගැනීමත්. ප්‍රසිද්ධියට පත්කිරීමත් නිසා සමහරුන් වරදවා තීරුම් අරන්තියනවා නිසංක මල්ල රත්තුමාතමයි සීපාදස්ථානය සොයා ගත්ත කියලා. ඇත්තිම් එහෙම දෙයක් එනෙමි ඉතන්දී නිසංක මල්ලරත්තුමා සීපාද කවුනාකරලා ය ප්‍රසිද්ධියට පත්කිරීමක් තමයි තවදුූටත් කරලා තියෙන්නේෙ. එවගේීම ලංකාවී අතීතයේදී, අපිට පරාක භාර අත්තුමාගේ ඉඳලා සීපාද කවුනාකරපු රජවරු රාසිියක් හම්බවෙනවානේ. අතීතීදී තමන්ගේ ගෙවල් දොරවල් උගස් කරල හොඟක්කයි සමහරවබිකුන් ල තමයි සීපාදස්ථානය කවුනා කරන්නේ. දැන්වගේ පියගටි පිළවල් තිබනාාට අතීතය එහෙම නෙමි. මෑත අතීතිය වනත් දංවැල්වලින් ගෙහෙම තමයි. සීපාද කරුණා කරන්න තිබි ඇතියෙන්නේෙත් එතකොට ඇතිවන මහායි තද හුළඟට මුහුණ දෙන්න බැරුව බොහෝ දෙනාගේ ජීවිත අහිමි වූ අවස්ථාපවා අපිට හමුුවෙනවා. පැල්මඩුල්ල ගල්පුොත්තා වෙල සීපාද රජමහා විහාරස්ථානී තැම්පත් කලා තියෙනවා සධාත්තුක කාණ්ඩුන් වහන්සේ සමඟ සමන්දීව ප්‍රතිමාවත් සමන්දීව ආභයනත්. ඒඒ දවසේ, ඒ කියන්නේ අදන උදුවපුර පසුලොසක පෝයේ දවසේ. ඒයේ දවසේ. අපේ ඒ පැළමඩුල්ල ගල්පොත්තාාවල සීපාද රජමහා විහාරස්ථානය ඉඳලා පෙරහැරකින් ඇ සධාතුක කාණ්ඩුන් වහන්සේත් සමන්දීව ප්‍රතිමාව සහිත දේවාගරණත් වැඩමෝන පෙන හැරතිබුණ. අපි ස්මින් වහන්සේලාත් පාරයින්ත වැඩම කරලා ඒ ධාතුන් වහන්සේලා වැඳන අස්කාරය කරගන්නවා ඒවාගේ ර්‍රත්නපුර ඉන්න අපි වගේම රත්නපුර ඉන්න සබරගම් පලාාති සේලම සත්පුරුසියු අති බහුතරයක්. එම පෙරහැට සම්බන්ධ වෙනවා. තමන්ගේ විහාරස්ථාන ඉස්සරා ගම්මානිස්සරා හැමතැනකම පළතුරුවට්ටි අරගෙන හැමූම පුද පූජා පවත්තමින් ධාතුන් වහන්සේ සැර සදාාත කාන්දු රටපිරිකර පූජා කරමින්. මහපිරි හැරින් බොහෝම ගෞරවීන් වන්දනා අමස්කාර පූරකව වඩමෝවනු ලබනවා. අපි පවායට සහභාගි වෙනවා. එතුක නියමිත දවසේදී සුභ මොහොතකින් තමයි. ඒ වැඩමවීමේ කටයුතු සිදුකරුන් ලබන්නේ. ඉන්පාස්ස සමනල කන්ද මස්තකට ඒ සියලුම පුද පූජාවන් වඩමෝනු ලබනවා. මුලින්ම සිරිපාකරුණාකරන අයව හඳුන්වන්නේ කිරි කෝඩුකාරයෝ විදිහට. මුලින්ම සීපාදය කරුණකරනකොට ඒ අය හඳන්වල වචනය අතියෙනවා ඒ තමයි කිරි කෝඩුකාරයියෝ කියලා. විවිධ සිරිත්විරිත් සිරිපා කවුනා කිරීමත් එක්ක තියෙනවා. ඉතින්දි විශේසීම්ම බඩුබාහිරාදිය අරගෙන යන මල්ල හඳුන්වන්නේ ඔළගුව කියලා. එතකොට ඔළොගුව කියන වචනයෙන් හුන්වන කොට ඒකට විරුද්ධක සැහැල්ලුව කියන එක. යනවා කියන එක වෙනුවට එනවා කියන එක තමයි හුඟක් කලාවට භාවිතා කරන්නේ. සිරිපා කවුනා කරනව කියල තමයි සාමාන්‍යයෙන් ගමන් කරණ එකට භාවිතා කරන්න. ඒ වගේ බොහොම මෛතීයෙන් කවුුණාවම් පිරුණු පින්බර ගමන් මාර්ගයක් තමයි පිංවද සිරිපා ක ගමන් මාර්ගී තුළද මනුල්සිංග හදවත්වල අපිට හම්බවෙන්නේ ඇැම අසීමමිත කවුුණාවක මෛත්‍යීයගින් අපහසුවෙන් ඉදිරියට අනායව ඉදිරිට යන්න දහිරිමත් කලගින් තමයි කටයුතු කරන්නේ. ඒවාගේම සිරිපා කවුනා කරනකොට ඒ බැතිමතු මුලින්ම සීත ගඟුල කියන වැදගත් ස්ථානයට යනවා. ඒ සීත ගඟුලදී හොඟක් අය ඒ සීතල සිසිල්දියනාල සුදු පිරිවට හැද ගන්නවා. සැනසිල්ලෙන් සුවස්සේ විදාා සංසිදවාගෙන ඉදිරියට යන්නේ. තවත් ඉදිරියට අනුකොට හම්බවන තැනක් තමයි ඉන්ති කටුපාන. බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයේ වැඩ ඉඩලා බුදුරජාණන් වහන්සේගේ සිවර මව්පු බවට විශ්වාසයකුත් තියනවා. අපිට මිහින්තලේ වගේ ස්ථානයකද බුදුරජාණන් වහන්සේලා සතනම්ම. වැඩම කරලා පාදස් පාර්ස කළ බව සඳහංගුනාට සීපාද කවුුණාවීදී අපිට හම්බවෙන්න අපි ගෞතම බුදුරජාණන් වහන්සේ පමණක් වැඩම කළ බව. එතකොට පින්ුවර්ත්නි අපිට සීපාද කවුනා කරනකොට විසේසය අලි ඉදිිකටුපහනකයෙන් තැන බුදුරජාණන් වහන්සේ සිවර මැහුව කියන තැන සිහිපත් කරලා. හඟක් කෙලාවට ඉන්දිකාට්ටකුයි නූලකුයි අමුනල යන්නට කටයුතු කරනවා එහෙම කරන්නේ කිරිකෝඩු අය. අර කිරිකෝඩුකාරයෝකිී වර ආධනිික මුලින්ම කිසිරිපා කවුනා කරන කිරිකෝඩු කාරයෝ තමයි ඒ විදිහත එතන ඉන්දිකාට්ටකයි නූල් බෝලයෙකුයි අරගෙන දිග ඇරගෙන යන්නේ. හරිම අපූරු සුන්දර ගමනයක් තමයි පින්වර්ත්නි සීපහ කවුනා කරනවා කියලා කියන්නේ. ඒ වගේම සීපා කවුනා කරනකාටය මහගිරි දබ නගිමන් තව ඉදිරියටට යන්නට ඕන අපූරු සුන්දර කතාවක් එතන තියෙනවා අපි රත්න පුරිිහින්ද අපූරුවටේ කවුන ක්කෝම කියන්න පුළුවන් හැම් විස්තරයක් මේ ගැන හොඳට දන්න හින්ද. කවුනා කරන්න පුළුවන් ප්‍රධාන මාර්ග තුනක් තියෙනවා ඊට අමතර මාර්ගත් තියෙනවා. එරත්න මාර්ග හරිම සුන්දරෑ ටිකක් දුර වැඩි පලාබද්දල මාර්ග රචමාවත. රජමාවත ඉතාමත්ම සුන්දර ගමම්මාර්ගයක් හරිම ලස්සන ස්ථානයක් නමුත් කෙටිමමාර්ග හැට අල්ල තැන්නි මාර්ගය ඊට අමතරව වතුමාර්ගල්සිත් යන්න ගමම් මාර්ග තියෙනවා ඒ අතරේදී අපි ඉන්න රත්න පුරාරන්න සේනාසනයටත් සී පාදස්ථානයේ බොහෝම සමීපය අපේ කඳ මුදුනටත් සී පාදස්ථානය අූරුවට. ඒ වගේම පිින්වත්න සීපාද වන්දනා කරනකට්ටිය පහෝදා උදෑසන ඉරඋදාවත් අනිවාරයෙන් බාලනව ඒක හඳුන්වන්නේ ඉර සේවේ කියලා. විරසේවේ නළබන්නත් සීපාද කවුනාකරන පින්වතුම් අමත කරන්නේ නැහැ. ඒළඟට ආලතියන පස්නේ තමයි ස්වාමීන් වහන්සේ තථගතයන් වහන්සේ අනු මතකළ අනුචානාමි සරබං්ඥාව සරබං්ඥනං ගාථ උච්චාරණය කමේ පිළිබඳ විද්ගහයක් දෙන සීක්වා. ඔබහන්සේට හැකිනම් ඊට අනුගත කෙටි කොටසක් සජ්ජායනය කොට දෙත්වා. ඔබහන්සේ නිදුක් නිරෝගී භාවය ලැපීවා කියලා. කවුුණාවන්ත ගුණබර පින්වර්ත්නී. මිහිරිහඬි මඳරකොට ගායනාකිරීමට සරබං්ඥ කියලා කියනවා. හඳනඟ මිහිරිොට මඳුරකොට ය. ඒ පිළිබඳව අපි බනපොති බොහෝ විස්තර සඳහන් වෙනවා. අහගෙන ඉ අඇයට පිය උපදවන විදිහට වගේම ඒ මිහිරි සොරයි ඒ ඇත්තන්ට දහම්පිපාසය සංසිදවන්නට දෙසනා කරන්නේ. අයංචපාටිකූබික්කු සබ් පාටින සාසනේ විනයේච අගගිනික්කිත්තුෝ තන්ටානම්ප්ප ඉන් අහන්. සරබං්්‍ය විදිහට ගන්තයන් හදාරමින් පාඩංකරන හින්ද. තෙපිටක වචනයේ ගන්තයන් ඒ විදියට මදුරස්සරයෙන් හදාරණහින්ද. පාටික කියන මේ බිස්සුව බුද්ධ ශාසනේසියලූ මදුරස්සර පාඨකයන් අතරහිත්. විනයේහිත් අගගස්ථානයේ තබන ත තැබූවා කියලා මම ඒ තන්තුර පැතුවා කියලා සඳහන් වෙනවාපේ පාටික ස්වාමීන් වහස සම්බන්ධ විස්තරයේද. සත්පුරුස පිංවුවත්න ඒ අපි විශේසයම උපාලි මහරාහතන් වහන්ස චෛතාපදාන වලද හම්බවන ගාතාවක් කිවේ. මදුරස්වරෙන් භාගිවතුන් වහන්සේගේ ධර්මේ දේශනා කරන බුද්ධශාසනය මහිරි හන්ඩින් ධර්මේ දේශනා කරන විනහහි අගතන්තෝ ලබන බිස්සවූන් වහන්සේට ඒ තන්තුරු ලැබුනත් එක්ක. එමහිරි හඩින් මදුර කොට ගායනා කිරීමට සර ප්්‍ය කියලා කියනවා. ඊළඟත ආලතියෙන ප්‍රස්නේ තමයි තෙරුවන් සාණය සාමින් වහන්සේ වීරියාදිික සද්ධාදිික ප්‍රඥාධික ලෙස බුදුන්වහන්සේ වර්දවෙන්නේ කෙසේද. එසේවන්නට හීතු මනවාද කියලා. පිංවත්නයේ විඩියාදිික සද්ධාධික ප්‍රඥාදිික විදිහට මහබෝධි සත්්‍යයන් වහන්සේලා තුන් ආකාරයක් වෙනවා. එම වෙන්න හේතුව සද්ධීන්දිය විරීන්දී සතින්දිය සමාධීින්දිය ප්ඥීන්දිය කියන ඔය ඉන්දීය ධර්මවලින්. නියතිවිවයන ලබන අවස්ථාවෙනකොට මුහකුරා ගොස්තිබෙන ඉන්දීය ධර්මය අනුවතමය බෝධිසත්‍යයන් වහන්සේලා අපි වර්ගී කරණය කරන්නේ. විවයන ලබන්නට අනියතිවන පුරාගෙන එන්න ඕන අනියතිව පුරණ සමයීත් ඒ මහබෝධි සතත්්‍යයන් වහන්සේගේ සන්තානය වීරය අධික පැවතින සන්තානයක් නං. වරණ ලබනමොහොතේ වීරය අධික ප්‍රබල ගමනක් නිසා විදිාධික බෝධිසත්වයෝ වෙනවා. සද්ධාව අධික නං සද්ධාව අධිකවා ප්‍රබල ගමනයක් නිසා සධ්ධාතික බෝධිසත්ව වෙනවා. ප්‍රඥාව අධිකනං ප්‍රඥාව අධි පබල ගමනක් සා ප්‍රඥාික බෝධිසත්ව වෙනවා. හැබැයි මඟපල් ලැබන්නට ඒ බෝධිසත්වයන් වහන්සේලාට ගත වන කාලය කිනිකට වෙනස් වෙනවා. වීරාධික බෝධිසත්වයන් වහන්සේ නමක් තමයි බොහෝකාලයක් සංසාරයේ විවරන ලැබවාට පස්ස පාරමිතා පුරාගෙන එන්නවන බෝධිසත්වයන් වහන්සේ. ඒ තමයි අසංකෙ දහසයකුත් කළපලක්ෂයක් පාරමීදම් පුරමින් එන්නට වෙනවා. සදධාතික බෝධිසත්වයන් වහන්ේ ඉට වඩ අඩක් අඩුයි. ඒ තමයි. අසංක අටකුත් කලපලක්ෂයක් පාරමිතා පුරන්නේ නවා. හැබැයි හතරින් එකක් නැතන් අට අට දිකට බෙදුහමයින් එක් කොටසක්. තමයි ප්‍රඥාතිික බෝධිසත්වයන් වහන්සේලාගේ පාරමිතා කාලී කියන්න අසංක්‍ය හතරකුත් කලපලක්ෂයක්. අපි මහබෝධිසත්්‍යයන් වහන්සේ ප්‍රඥාතිික බෝධිසත්වයන් වහන්සේ නමක්. එනිසා වැඩිකාලයකින් තොරවල ූතරා සම්මා සම්බුද්ධතයට පත්තන්න පුළුවන්කම ලැබුණ, සාරා සංක කල්ප ලක්ෂයක් පාඩමී දම්පුරලා. මෙන්න මේ විදිහට පින්වර්නී විදිහාදිික සද්දාාධික ප්‍රඥාධික විදිහට ඉන්දී ධර්ම මොහකුරා ඇෑම අනුව විවර්ණ ලැබූදිනයා එයින් පස්සේ පාරිමිතා පුරන්නට ගත කරන ඒ කාල සීමත් අනුව ප්‍රඥාතික බෝයිසත් වන්නහ ඉක්මන්ටික්ම අවස පාරිමී ධර්ම හොඳීමම සම්පාදනය කළ ගන්නවා. ඒ වගේ පංවර්ත්නී කාල සීමාව අනුව බෝධි සත්තන් වහන්සේහම වර්ගී කර්ණය වන බව තේරුම්ගන්නට ඕනෑ. ඒළඟට හලතියන පස්්නේ තමයි අවසරෑපින්ව සාමින් වහන්සේ විතක්ක සන්ටාන සූතියට අනුව චිත්තවීතිවල කියාකාරීතය කෙ සේද ඇ ඇති වූ අකුසල සිතිවිල්ල එක දිගට මෙහේ නොකර වෙනත් කුසල සිතිවිල්ලක් පිළිබඳ මනසිකාරය කළ විට පෙර ඇති වූ අකුසල සිතිවිල්ලි බලපෑමකිසේද. පෙර ඇති වූ අකුසල සිතිවිල්ල ජවන් සිද්ධක්වා ගමන් නොකිරීමක් ද ස්වාමින් වහන්ස සිදුවන්නේ. විනාත් කුසල සිතිවිල්ලක් මනසිකාරයේ සිදුකිරීමේදී පහදා දෙන්න පින්වල් සාමින් වහන්ස. පින්වල් ස්වාමින් වහන්සේට පාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණධාතුව සුවසයේ සාක් සාත්වීවා කියලා. විතාක සන්ටාන සූතියට අනුවේ ඇතිවන අකුසල් කුසල බලී නසන්නට ඕන. තදඟ ප්‍රහන විදිහට අකුසලය කුසලේ නසනකොට. ඒ ඇතිවූ අකුසල සිතිවිල්ල එකදිකට මෙනෙහි නොකර වෙනත් කුසල සිතිවිල්ල පිළිබඳ මංසිකාරය කළ විට පෙර ඇතිවූ අකුසල සිතිවිල්ලි බලපෑම කිසිේද කියලා ඔබැහැව්වොත්. පිංවර්ත්න කලින් ඇතුුණු අකුසල් සිතිවිල්ලට නැත්තං අකුසා සිත්වලට ඒ විදිහටම අකුසල විපාකයක් තියනවා. විදිට කුසල විපාකයක් තිබුණාට එය ප්‍රබලව අකුසල කර්ම පත බවට පත්වෙන්නට කලියෙන් එක මනෝකරම පතතා අභද්‍යා්‍යපාද මිත්‍යා දුෘෂ්ටි දිහයට මැතුනාට කායකර්ම වචීකර්මාදී විදියට වර්ධනය වන්නත් කලින්. නුවන ඇත්තුව උපන්ගේම අකුසලය සිතතසාන්තතිය නසනව හබැයි එතෙක් ඇතිවූ අකුසසිත්වලට අනාගත විපාක ඇති වෙනවා නමතියෙනවා තිබුණත් ඒ චිත්තවීතී පරම්පරාවේ සිත්වැලේ එක දිගටම අකුසල් සන්තාානයක් වෙන්න දෙ නැතුවඒක වලක් වල කුසාහසිෙත් ඇති කරලා අකුසල ස්වභාවේ කට්ලදානෝ. කඩලදාල කුසලේ උපදවගෙන කුසලයෙන් ශක්තිමාත් කරගෙන ඉම්පසසි දිගටම කුසාහසෙත් ඇතිවන විදිහට කටයුතු කරගන්න. එතකොට මනසිකාරය කළවිට පිරඇතුූ අකුසල සිිවිල්ලි බලපෑමකිසේද ඒ අනාගති අවස්ථාව අනුව විපාක දෙනවා ප්‍රතිසන්ධි ප්‍රවූත්ති විපාක ලබා දෙන්න කරමපතිය සම්පූර්ණ වීමී නොවීමේ ස්වභාවේ අනුව. ඔබ හාලතිීන විදිහට පෙරෑතුූ අකුසල සිටවිල්ල. ජවන් සිද්ධක්වා ගමන් නොකිරීමත්ද ස්වාමීන් වහන්ස කියලා නැහැ. ජවන් සිද්දක්කා පෙරේතුුණු අකුසාසිති අකුසාසිත් ඔභාවේ ගමන් කරලා. සිති විල්ලකීනවට වඩා ඒ අකුසල සිත කිව්වහම චෛතසික ඔක්කෝම අයිති වෙනවා. එතකොට අකුසලසිත් ඇති වෙලා. ඇතුුණු ඒවාට විපාකත් හොටට තිබිලා. ඒ විපාකය මේ මොහෝතිදං විපාක දෙන්න අවස්ථාව අහිමි කරවගෙන අරනුව නැත්තා කුසල් උපදවා ගත්ත හින්දා. නමුත්. ඒකින් අදහස්වෙෙන්නෑ දිට්ටදාම වීත්්‍ය අවස්ථාව මේ ජීවිත කාලේතු නැති වෙනවයික්කළ අවස්ථාව ආවෝත්, මේ ජීවිත කාලි ඉදිදියට විපාක දේවි. අකුසා සන්තානයක් ඇතිකට ගත්තොත්, උපපච්ච අපරාපදේවත් ඒ විදිහ තේරුම්ගන්න ඕන. පිංුවත්න ජවන්සිත් ඇතිවුණුහින්ද විපාකයක් තියෙනවා. හැබැයි කුසල ජවන් ඒක වෙනුවට ඇතිකරගත්ත හින්ද අරක මර්ධනයකරගෙන තියෙනවා නමුත් විපාකයක් අනාගතයේ ලැබෙන්න්න පුළුවන් පැවත්ති ප්‍රතිසන්දියයේ ඇතුුණො ජවනයේ කර්මපත සම්පූර්ණවීමේ ස්වභාවේ අනුව. එතකොට සිදුුවුවන්නේ වෙනත් කුසල සිටිවිල්ලක් මනසිකාරය සිදුකිරීමේදී. කියල ඔබාහන කොට පිංවුවනී කුස සිතිවිල්ලක් නැත්තම් කුසල ආරම්මන එක් ඔය ඇතු ධම්මාරම්ම අරගෙන් දැන් යම්කිසි අරමනාකක දශේ ඇතිවෙනකොට සනිකම ඔ ඇතුව දේශයක් ඇතුූ බව දැනගෙන ඒකට විරුද්ධ කුසලයක් කරගෙන ඒ කුසල ධර්ම එක්ක චිත සන්තතිය පවත්තාගෙන යමින්. අ දේශයට මුල්ලුණු සිද්ධියට ප්‍රඥාවම හසුරුවෝමින් නුවනීම හදිටර උමක් ජාතකය හොඳට කියවල ඉගෙන ගන්ද. යඇතු උමාගජාතකයේ තියන අර අපූරුවට කේවට බමනට එහෙම දුන්න උත්තර කටපුරවන්නේ අද එලිපෙටිවලිින්හෙම ඒවාගේ පින්වලත්නි ඔබේ ජීවිතය සර හරි පස්න ඒවි. හැබැ උම්මාග ජාතකයේ කියල ඒක අත්පදහ බලන්න කිය අත්ම කරවන්න. ඒ ුවටිතු කරන්න මහෝසද පන්තුමාාවගේ ඔය ඇත්තොත් නුවනක්කාරවේ නොබට අකුසලයක් කරගන්න නැතුව ඇතිවන පස්නවට අූරු ඥානාංවිත උත්තරවලින් පින්වර්ත්න පස්න ඇතිකන තැන. කුඳුනාටිය පවා ඔයඇත්තන්ට බඳින්න පුළුවන්කම තියෙනවා කුසලීම් බලවත් සන්තානයක් ඇතු ඥානාංවිතව කටයුතු කරගත්තහම. ඒ ඔබ බොහෝම කුඳනාති බින්නවකි වහම ඒකින් අදහස් කලපින්වර්න ප්‍රශනසිියල්ල මුලි නොපුටාදාරන්න තරම් ඔබේ ප්‍රඥාව බලවත් කරගන්න පුළුවන් කියනක. ඔය පුුණ්‍යවාන්තයෝ අකුසල් කුසල් ඉදිරියේ කුසල්ම ඔබේ සන්තාන ගත ධර්මතාවේ බවට පාත්කරගන්න ඇතිවන හැම අකුසරකටම ඔබක් පුංචි ඉඩක්වා දෙන්න පා උපංගමයක නස ලදාන්න අකුසාසිද් දොලහෙන් තොර ජීවිතයක් ඔබ තුළ ඇතිකරගන්න ප්‍රඥාපබලව තබාගන්න ඕනෑම ප්‍රශ්නයකට සනික උත්තරයක් ඔබට ලැබෙනවා. පිංවන ඊළඟට අහලතියෙන, න තමයි ගෞරවනීය සාමින් වහන්ස අවසරයි. සක්කාඇදිට්ට්‍යිය දුරු කිරීමේදී. මම මගේ මගේ ආත්මේ යන වැෑදිදිට්්‍යිය දුරුවේ ද.ඒ අවබෝධ කිරීමට භාවනා කර සිත පාලනය කළ සිතිං ඒ අවබෝධ කළ යුතු විනේද. එසේ සිත පාලනය කළ හැක්කේ සිත තමාගේ වසඟයේ සිියවුන් ලෙස හෝ සිත පවතින නිසා නොවේද. ප නම් බොහෝ පැහැදිලුව මම මගේ මගේ ආත්ම ස්වභාවයක් නොමැති බව පෙනෙන නමුත්. භාවනාවේදී සිත පාලනය කළ හැක්කේ නාමයේ සිත සිටිවිලි ආත්මියය ස්වරූපයක් ඇතිනිසා නොවේද බොහෝම පින් කියලා. සත්පුරුස පිංවර්නේ සක්කායි දිත්තිය කියන රූපය ආත්මයකොට දැකීම ආත්ම රූපය දැකීම. ආත්මය ඇතිකක්ෂේ දැකීම ආත්මේ රූපව ඇතිකක්ෂේ දැකීම ආදී විදියට රූප වීත්නා සං්ඥා සංකාර විඤ්ඥාන කියන ඔය පංචුපාදා නස්කන්දී හඳුනන් නැතිව. ඒ හීතුපල් ධර්මයන්ගේ කියාකාරීතයක් වුණු ධර්මතා සමුතායකන අවබෝධයක් නැතිව. පුුණ්‍යවන්තයු ආත්මේ මම කියල මේ රූපවීත්නා සංඥා සංකාර විඤ්ඥාන ගත්තොත්තේක වැරදි අර අවබෝධය වන. මේවා නාමරූප ධර්ම හීතු පැල් ධර්මයන්ගේ කිය්‍යාකාරීතය යුක්ත ධර්මතා සමුදායක් සක්කා දිත්‍යය දුරකිරීමේදී මම මගේ ආත්මී විදිහට තියනෙනඔවයි දුෘෂ්ටියය නැතිවෙලා රූප වීත්නා සං්ඥා සංකාර විඤ්ඥාන කියන හීතුපල් ධර්මයන්ගේ කියාකාරීත්‍යය හොඳට නුවනට වැටහෙෙන පටන්ගන්නවා. එතුකොට එහි පැවැත්මට ඕන කරන හිතු කතාන්දරී වැටහෙනෙහින්ද කර්මකර්මඵලයේ විශ්වාස කරමින් සම්මාධිට්්‍යයෙන් ඔබ කටයුතු කරනවා. ඔය ඇත්තාන්ට තියෙන මිත්‍යා දුෘෂ්ටි නැති වෙලා යනවා. තකොට අවබෝධ කිරීමට ස්භාවනා කර සිත පාලනය කර සිතිංගය අවබෝධ කළ යුතුයි නියද කියල ඇහුවත් පිංුවනී ඔය ඇත්තු වූ ප්‍රඥාව ඇතිකරගෙන ප්‍රඥාවෙන් සක්කාදිට්ටිය නසන්නට ඔබ දුක්ක සත්‍ය අවබෝධ කරගන්න ඕන සමුදේ නිරූධ මාර්ග සත්‍ය අවබෝධ කරගන්නට ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමෙන් පළමුවාට නිවන් දකිනවා කියන, සූහාන් මාර්ග සිත ඇතිකරගෙන අර කෙලිසුන් නසන්නට ඔබ කටයුතු කරගන්නට ඕනේ. ඇත්තන්ගේ ප්‍රඥාවේ දියුණුවේ බලයින් අර ඔබගේ සන්තාන ගතවතියන මිත්‍යා මත නැත්තටම නැති කල්ලදාන ඔබ සක්තිමත්වෙන් ඕනේ මාර්ග හිත තුළ බෝධි පාහසික ධර්මති සතම එකට යෙදෙනවා. එසේ සිත පාලනය කළ හැක්කේ සිත තමාගේ වසගේ සිියහුන් ලෙසහෝ සිත පවතින නිසා නොවේද කියල ඇහුවොත් සිත පාලනය කළ හැක්කේ සිත තමාගේ වසගේ සවුන් ලෙස හෝ පවතින් නිසා දර් කියන කාලණාවේදික මිත්‍යාද හසක්. සිත පාලනය කිරීමක් නෙමි ඔබ කරන්නේ. තුළ ප්‍රඥාව යොදලා සිතේ තියෙන වැෑරි දුෘෂ්ටියක් නැත්තටම නැති කල දැමීමක් ඔබ කරන්නේ. ඔබේ චත්ත සන්තතිය තුළ තියෙන අර මිත්‍යා දුෘෂ්ටියය නැත්තටම නැති කරලා නිවැදි දැක්මක් ඇති ඔය ඇත්තූ. ඒ මාර්ගහිතකින් කෙලෙසුන් නැසීමක් කරන්නේ. ර සිත වසගේයට ගැනීමක්ද කිය ඇහුවොත් නෑ පිින්වර්ති ප්‍රඥාව දියුණු කරගෙන සිත පිළිබඳව තියෙන ඒ ඇලීමත්. වීදනා සංඥා සංකාර විඤ්ාණයන් ගැන්තියන ඇලීමත්. ඒ කියන්න ඒ වැදි දෘස්තිිත් වැදි මතත් උක්කෝම නැති කරලදාන්න චිත්ත සන්තතිය තුළිම ප්‍රබලව නුවන මුහ උරායාවමින් ඇතිවන මාර්ගෙහිතක් එක්ක චිත්ත සන්තතියෙන් අර දෘෂ්තිිය කෙලෙස් ධර්මතා නැති කර දැමීමක් කරන්නේ. ඔබහනි විදිහට රූපේ නම් බොහෝ පැහැදිලිව. මම මගේ මගේ ආත්මය ස්වභාවයක් නොමැති බව පෙනෙන නමුත්. භාවනාවීදී සිතපානය කළ හැක්කේ නාමයේ සිත සිටිවිලි ආත්මීය සබහන්ස්වරූපයක් ඇතිනිසා නොවේද කියලා ඇහුවොත් ඕකට පිළිතුරු දෙනවට වටා හොඳමදී තමයි. සිත සිතිවිලි ආත්මීය කියන කාරණාවට එන්නේ නැතිව. සිත ඒ කියන සිට අසූනාවයක්හු එකසේ විසේකක්. සිතිවිලි කියෙනෙකට වඩා වේදනාස්කන්දී සං්ඥාස්කන්දී සංකාරාස්කන්දී කකිෙන ස්කන්දට හතුනාරගෙන. ඒ නාමස්කන්දවල කයාවලියත් අකුසාසි දොළහත් අහේතුකසිත් දහටත් කාමසු උබනසිත් විසි හතරත් රූපාවචරසිත් පහළවත් ාවචරත් දොලහත් ලෝකෝතරසිත් අටත්. ඔය විදිහටයේ සිත් අරගෙන ඒ ඒ සිත්වල වෙනවෙනම යෙත්න චෛතසික ධර්ම හඳුනාගෙන සිතනපාත්න ස්වභාවය සහ මඟපා ලබනකොටඒ ඇතිවන හිතුත්. ඒ ඇතිවන හිත්වල යෙදෙන ධර්මත් කොහොමද කියලා. දැනගෙන සිටීම හොඳදයිකි එක තම අපි ඔබට යෝජනා කරන්නේ. මොකද මේ විදිහයට සිත්න වට වඩා අර ධර්මතා, ධර්මතා, ධර්මතා විදිහටම දැන ගැනීම. ධර්මතා, ධර්මතා, ධර්මතා විදිහටම අවබෝධ කර ගැනීම, පැටලිල්ලකින් තොරව පින්ුවර්ත්නි පස්න ලිහා ගන්න පුළුවන් හොඳම අවස්ථාව. පැටෙල්ලා තියෙන පැටලිල්ල ලිහා ගන්නනම් බොහෝම සංසූම එක තැනකයිලා පටන්ගන්නට ඕන. ඔය ඇත්තුෝ පටන්ගන්න ඕන ඒක තැන තමයි ආත්ම මම සත්්‍ය පුද්ගල ස්වභාවී විදිහයට වැරදවා අරගෙන තියෙන රූප වීත්නා සඥඥා සංකාර විඤ්ඥාන කියන චිත් අස්සන දාහතකින් හෝ එච්චිත් අස්සනයක හෝ ආයුකාලයේ ඇතිව ඇතිව නැතෝ යන නාමරූප ධර්ම වෙන වෙනම හොඳින් නාමරූප පරිචේද්ඥාන විදිහයට වටහාගෙන කටයුතු කිරීම. ප්‍රඥාව තිියුණ කරගන්න චිත්ත සන්තතිය තුළ ඉන්ද්‍රිය බල දර්මාදිය අකණ්ඩව ඇතිවන කුසල පු ඇති කරගන්නට කටයුතු කරගත යුතු වෙනවා. පිංවත්නී ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි තෙරුවන් සානෑ පින්වස්වාමින් වහන්සේ දහම් කවනා ප්‍රිමසා දැනගැනීමට අවසරදින සේක්වා මාන්ස බස්සක සතෙක් තවස්සාත්්‍රයේ ගොදුරක් කර ගැනීමට උත්සාගන්නා අවස්ථාවීදී එය වැලැක් වුවහොත් බුද්ධ දීශනාවට අනුව පවක් සිදුවේද කියලා භාගිවතුන් වහන්සේ කොතනක හො තවත්කිනේගේ ආහාරවේලක් නතරකරන්න කෙලා දේස්නා කරලා නැහැ. භාගිවතුන් වහන්සේ අපිට දියශනා කළේ අපට සතුෝ මරන්න ඉපා කියේලා. ඔය ඇත්තන්ට සතුූ මරන්න එපා කියලා. ඔය ඇතු සතුමැරුව ඔබ අඩුවාවිසි මානයට පත්වෙනවා. ඒ විතරක් නෙමේ ඔය ඇත්තං සතුමරපු විදිේ හැටියට ඔබේ අතපයි කැට්ල විසිවෙලා සුන්ු විසුණු වෙලා යන්න හේතු හැත්නවා. ඔබගේ මානයේ බොහොම දුක්කිතේ එකක් බවට පත්වෙෙන්න්නට කවුණු කානා සැකසෙනවා. ඔබ ම ඔබ කිසිමසාත්‍යෙක් ඝාතනය නොකළ යුතුයි. ඔය සත් ඔය ඇත්තුූ සත්ත්වීන්ට කවුනාව දැක්කියයුතු ඒවාගේීම සත්වීන්ට ඔය ඇත්තු අනුකම්පා කළ යුතුයි. තවත්ගනේ කුසගිනිි තිබි තැබීම අකුසල කරමයක් හැම සත්වයෙක්ම තමංග ජීවිතයට කැමැති. කිසිම සත්‍යෙක් බඩකින් නැතියන්න එපා. ශේතනාව අනුවයි කුසලේ හෝ අකුසලේ වෙන්නේ. කරුණාව අනුව කුසාසිත් ඇතිවෙන්නේ. ඔය ඇත්තන්ට ඇතිවන කරුණාව කුසාසිත්වල ඉතින ධර්මතාවයක්. හැබැ දුකට පස්සත්වයින් දුකින් මුදවන ස්වභාවේ තමයි ඒ කරුණාව කියර කියන්න. අර ලොකුසත්්‍යයගේ ආහාරයක් වෙලා ඉන්න කුඩාසත්වයා දුකින් මුදවන කවුුණාවට ඇතිවන කොට. ලොකුසත්වයාගේ බඩගින්න පිළිබඳවත් ඔබට හිතන්න වෙනවා. එතකොටේ ලොකුසත්වයා තමන්ගේ ආහාරවේලා අහිමිකරපු ඔබ සමගැතිකරගන්න බද්ධ වෛරය ඔබස් සමගැතිවන අමනාපේ සමහදාට සංසාරික වෛරයක් බවට වුණත් පත්වන්න පුළුවන්. මේ සංසාර හැටි අපට කළහැ කිවන්නේ තවත්කිනේගේ ආහාරවීලක් අහිමි කිරීම නෙමේ අපිට කළේයැකිවන්නේ සසරී බය දකින එකයි ඒ ඒ දේවල්ලල හැටියට. ප්‍රඥාව අනුව තවත් සතෙක්ගේ ආහාරවෙේලාක් අහිමි කිරීමකුත් ඔබ කරන හින්දා. සසරී භයානක බව දැකීමයි හොඳමදී ඒ සත්්‍රීන්ගේ ආහාරදාම වැඩපිළිවෙල නතර කරන්නට ඇව නෙමි ඒ අයගේ කරම ඒ ඒ අයට අයත්. ඔබට ඇතිවන කවුුණාව ප්‍රඥාවත් එක් හසුරවාගන්න ඥාන සම්පයුත්ත කරුණාවක් බවට පත් කරගන්න. ඥාන සම්පයුත්ත කවුණාවක් ගොදුරට වගේම ගොදුර ගන්නා සත්වයාට දෙන්නටම කවුුණාව දක්වන්න. ඔබ සසරේ භයානයකම දකින්න ඔබත් එවැනි තැනකට ගියොත් ඔබටත් අනුභව කරන්න වෙන්න තවත් සත්වයකි ජීවිතයක් තමයි. ඔබේ ආහාරවේල තවත් පිටත්වර සත්වය කහිමිකලොත් ඔය ඇත්තන්ට ඇතිවන තරහාව වෛරේ ඔබගේ අනාගත සසරට අයහපතක් උබ පිගන්න හිතුව ඔබ ඔබගේ ආහාරිවෙල නැතිකරපු කෙනාට දස්තකරාව එතකොට ඔබ තවත් අකුසල් කරගෙන එනිසා හොඳමදී තමයි පවතිනදේ තුළ තියෙන හිීතු පළධර්මයන්ගේ කියාකාරීතයේ තීරු අරගෙන ඥානාංවිතව කටයුතු කනයක ඇතිවන කරුණාව ප්‍රඥාව මිස්සත කවුණාවක් බවට පත් කරගන්න ඊරඟට අහලතින පස්්නේ තමයි අවසරයි අපිපංව සාමින් වහන්සේ බුදුදහමී මන්ත්‍ර අඩංගූද මා එම පැනේ ඇසීමට හී තුවනම් YouTube තුළ බුද්ධමාන්ත යනුවෙන් ටයිුප් කළ විට බොහෝ මන්ත YouTubeප තුළ දිස්වී මිසම් බුද්ධදරනී මඩිසැම් බුද්ධ මැන්්ඩලා යනුවෙන්ද පිින්ස්වේ ශාස්තයේ තුළ අඩංගුවන්නේ ඒවා නිවස තුළ තබාගැනීමෙන් නිරෝගී සම්පත්තිය ලැබෙනවා යනුවින් මතයක් පවතින් නිසා. බොහෝ නිවෙස්සල මෙන්ම ව්‍යාපාරික ස්ථානවර්ද ප්‍රධානදෝට මුහුණලා උදරේ මහත හිනාමූුණක් සහිත ලාපින් බුද්ධියයි සම්මත පිළිමයක් තබා ඇත. මෙන් ධනවාසනාව උදාාවෙනව කියලා බොහෝදිනේ කියනවා. මිත්‍යාවක් නේද අපි හාමුදුරුවනේ අප සියලු දෙනාකිරී අනුකම්පාවෙන් සත්‍ය පහදා දෙන්න ස්වාමීණි තෙරුවන්සානය පින්වස්වාමින් වහන්සේට කියලා. කවනාවන්ත ගුණබර සත්පරුස පින්වර්ත්නී බුදු දහම තුළ සඳහන් වන වටිනාමමන්තයේ තමයි සූත්‍රවිනේ අභිධර්මය කියලා කියන්නේ සාරා සංක කර්පලක්ෂයාපුරා පාර්මීදම් පුරාගෙන ආ භාගිවතුන් වහන්සේගේ උතුම් සීමුවිින් දේශනා වුණු ඒ තිිපිටක බුද්ධ වචනය පිින්වර්නි සියලුම සත්ව සංකාර අවකාස ලෝක සියල්ල සිසාරා. පැතිරෙමින් හැම දේකමතියන සැබෑ ස්වභාවිී දේශනා කල්ලා තියෙන්න්නේෙ. ඒ බුද්ධමන්තයේ තමයි වටිනාව මන්ත්‍රේවෙන්නේ. ඒ මන්තයේ වෙනුවට ඔය ඇත්තුූ වචන භාවිතා කල්ල ගොඩ්නගාගන්න වෙනත් මන්ත්‍රවලින් පින්වර්ත්නී උසස්පතිඵලලා බන්න බැහැ. භාගිවතුන් වහන්සේ ඔබට කායකරම, මේ විදිට පවත්තාගන්න මෙවා නාමරූපදරමහින්දා, වැදි කායකරමවලින් නරක පතිඵල ලැබින්න කියල දීශනා කලානං ඔබ ඉපාකිවූ දේ නොකරන්න. වාකර්ම මනෝකරමවලි මේකර්ම මීමී නරකපතිඵල නාමරූප වර්ට් ලබා දෙන්නේෙ මීවා කරන්නේපාමීවායි මේ නරකපතිපාල් ලබින්නේ කෙර දේශනා කළ තින ඒව නොකර ඉන්න. එතකොටේ නොකර ඉඳීම ඔය ඇත්තාන්ට වටිනාමන්තරයා. හේතුව නොකර හිටියෙහින්ද ඔබ හොඳ යහ පද්දේවල් කරන්නේ එතකොට ඔය ඇත්තන්ගේ ආවිස වැඩින්නේ වා නේ වැඩින්නේ සැපේ බලේ වැඩින්නේ නිදුක් නිදරෝගීකම් වැඩින්නේ ඔබ යම් යම් මන්ත්‍රවලින් හොයන්නේ ධනේදානන ඔබේ නාමරූපවලට ධනේදානය භවවූග සම්පත් ලැබෙන විදිී හේතුව ඔබ හදාගෙන. හේතු හදාගන්න ඇතුව වෙනත්කමයකින් මිත්‍ය මතයක් හින්ද වෙනත්කමයකින් තමන්ට ඕන දේවල් ලබාගන්න ගිාම තම යොහම රැවටන්නේ ඔවා නාමරූප ධර්ම. ආත් මේ මම සත්‍යයා පුද්ගලයා කළ හිතන මනස්කාාතයක් නෙමේ එහෙම විකාරයක් නෙමේ එහෙම බොරුවක් නෙමේ ඒකෝබෝබව රවට්ටා ගැනීමක් උතන තියෙන්නේෙ හීතුපල් ධර්මයන්ගේ කියා කාදීත්තීන් යුක්ත ධර්මතා වැට පිළිවෙලාක්. ඒ ධර්මතා වැඩපිළිවෙලා හඳු නාගෙන තේරුන්ගෙන තමාන්ට හානිදායක වන කිසිදු අකුසලයක් මොනම හේතුවක් නිසාවත් පරැස්කරගන්නේ නැතුවින්නට ඔබ කටයුතු කරගතයුතු වෙනවා. වටිනාම බුද්ධ මන්ත්‍රයේ තමයි. සබ්භ පාපස්සා කරනං කුසලස් ූප සම්පතා. සචිත්ත පරියෝ තපනං ඒ තම්බුදත්ධන සාසන. පේ තමයි වටිනාම බුද්ධ වචනය තවත්වෝකට දෙකක් එකතුකර ගන්න අනූපවාතූ අනූපගාතෝ කන්තී පරමන් තපෝති තිික්කාගෙන ගාතාහෙම. පින්වර්ත්නේ ඔය ඇත්තෝ ඒ අනුවම ජීවිතයේ හැඩගස්වා. ගන්න කටයුතු කරගන්න සතන සූත සච්ඡායනා දජාග ගිරිමානන්ද සූත සච්ඡායනා ආදී සිෙත් පිරිත්තාදී පිරි සච්ජායනාවන්ගින් බොහෝ සස්පතිඵල් ලැබෙනවා. පිරි සච්ඡායනාවන් කරලා කටයුතු කරගන්න ධර්මී හැසිරීම ඔය හැමදීකට වඩා උසස්මපතිඵල ඔය නාමුරූපවට ලබා දෙනවා. පෙන්ස්වී ශාස්ත්‍රයේ. ඒවාගීම බුදධනී මිඩිසිම් බුද්ධ මැන්ඩලාදී විදිහට එහි උගන්නන කම තියෙනවාන, ඒක අපපූරුවට පින්වර්ත්න හුගක් ඇත්තු පිළිපඳන්න කටියයුතු කරන වැත්න. කිසි පස්සනයක් නෑ ඔය ඇතු ගහිල්ල ඔය බඩ තඩි රූප ගිනල්ල ගෙදරී සරහ තියාගන්න එතකොටේ බඩ තඩි රූපට ඔ ඇත්තු රුපියත් තුන්දක් වී දංකලාන ඒක විකුණපුකිෙනාට රුපියත් තුන්දක් ලැබෙනවා කියන්න ඒවගේ තුන්දයිවා සාමාන්‍යෙන් ද දහදහක් නැතන් දහසක් දෙනා මිරදීගත්ව තරකිනාට යාන වාහනයක් ගෙවාල් දුරවා හදාගන්න පුලුව ඇතින් ඔබේ මිත්‍යාදුෘස්්‍යය හින්ද අප පූරුවට ඔබහ රවට්ට පියයේ පුද්ගලයාට හොතට තිවුණු වෙන්න පුළන් ඒත් කි පස්නයක් නෑ. රවරහරි කනෙට දියුණවෙන්න ඔය ඇතු මුදලක් දී රණෙ හැබැ ඒ මෝඩකම් වෙනුවට ඔය නාමරූප ධර්මවලට ඕන කරන හීතුපල ධර්මයන්ගේ කියාකාරය සභහ වී දැකලා පුංචි. අසරණ ජීවිතයක් ගෙවන ලේනෙට්ට කන්න දීල හරි. සතෙට්ට කන්න දීල හරි කුසලයක්කර ගත් ොත් ඔයි නාමරූපවලට කති සෙන් උපකාර වීවි. තමන් තමන්ව අනාතෙක් වෙන්නේ. ෝඩමහිද තමාන්ත තමාන්ත නාත පිහිටක් ලබන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රඥාව ඇතිකර ගත්තොත් භාගවතුන් වහන්සේ දශනා කළ ධර්මී පිළි පදමින් කවුණාවන්ත ඔය සත් පුරුස ඇත්තූ පින්වර්ටනී ධර්මී හැසිරමින් නාමරූප සත්‍යමාත්කරගන්න ඒ කියන ධනව ලබන්නං අතර ධනවතයෙක් වෙන්න බලයේ ඇත්තන් අතර බලවතයෙක් වෙන්න ධනවතුන් අතර ධනවත බලවතුන් අතර බලවතය සුකිතම විත ඇත්තන් අර සුකිත මීතයෙක් වෙන්න. යට මහාබෝධිසාත්වයන් වහන්සේ බලවත් රජකුමරීක් විඩියට සක්විති රජකම් පවා ලබන්න හිතු සම්පත් ඇති උපතක් ලැබෝවාගේ ඔබත් ඔබේ කුසලේ ශක්ති මත් කරගන්න වක බලාගන්න සසර අනාත කරගන්න එපා. ඊළඟට අහලතින ප්‍රස්්නේ තමයි පින්වර්ත්නි අවසරය පින්වස්වාමින් වහන්සේ කුමර කුමරි බඹසර නොරකින කෙනෙකුට. අමනුස්ස බලපෑම් ඇතිවී හැකි ආකාරයක් ධර්මී තුළ සඳහං වීද. එසේ වුවහෝත් ඔහු ලගින් ආසේ කරන අයට පවා ඔහු නිසා එවැනි අමනුස්ස ගැටලු ඇතිවීද. ඒ වගේීම ස්වාමින් වහන්සේ. කරමයක් වීමට අනිවාරීමම චීතනාවක් යේදිය යුතුමද. ජෘති රිපාකවලට හෝ යම් දෙයක් සිතන්න කියලා අරමුණක් ආව නමුත් ඒ සිතින් සිතුවේ නැති නම් මනුවකර්මයක් නොවීද. අරමුණක් ඒම යනු පටිච්ච සමුපපන්නව සිදුවන්නකි මනෝතුවාරයට දම්මාරම්මණයක් ගැටීම මිලෙස. එය පටිච්ච සමුපන්න බව නොදැනීම නිසා. එම අරමුණු මමත්වයෙන් ගැනීම තුළද කෙනෙකු කරම රැස්කරගන්නේ කියලත් පහතාදින්න සාමින්න් වහන්සේ. ඔබ වහන්සේට දීරිකායස ලැබීවා කියලා. සත්පුරුස්ස පංවර්ත්න. කුමර කුමදී බඹසර නොරකින කෙනෙකුට. අමනුල්ස බලපෑම් ඇතිවිය හැකි ආකාරයක් ධර්මී තුළ සඳහන් වීද කියල ඇහුවත් ධර්මී තුළ පින්වර්නි කුමර කුමරි බඹසර හැසිරීම නැතන් කුමර කුමරි බඹසර නොරකිනා ඇයටි විතරක් නෙමි අඹුසැමිජීවිත ගෙවන අයගේ අඹුසැමසීමයි මොවා යනායට පවා අමනුස්ස බලපෑන් ඇතිවිය හැකි ආකාරයක් සඳහන් වෙනවා. ඒක වෙන්නේ මේ විදිහට සමහර අවිවාහක කාන්තාවක් අවිවාහක පිරිමි විහවෙන්නට කලීංකාලි රැකියයුත්තේ කුමර කුමරි බඹසර කුමර කුමරී බඹස රකින්න ඕන විවාහවෙන්නට කලින් කාලසීමාවේ. ඔහුෝ! ඇය කාමේවාර්දවා හැසිරෙමින් වෙනත් පිරිමීන්ගේ ඇසුරට යනකොට වෙනත් කාන්තාවන්ගේ ඇසුරට යනකොට. එකිනෙකා අතින් අත මාඩුකරමින් වෙනස්ස වී යනකොට අර කලින් බැඳීන් ඇතිව හිටියෝද විය වෛරය ඇතිකරගන්න පුළුවන් තරහාව ඇතිකරගන්න පුොළුවන්. සමාර වෙලාවට ඒ ඇතිවන ගැටුළිහින්ද ඕනවන්ම මරාගන්න පුළුවන්. ඔවුනඔවුන්ට වසවිස දෙන්න පුළුවන්. ඕනවුන්ට හිරිහැරි කරන්න පුළුවන්. එතකොට ඒ ඒ කට්ටිය මියගියාට පැස්සේ. වහිර බැඳගෙන අර ජීවත් තින්නායට හිදිහැර කරන්න වදතින්න මානයට පත්කරන්න වගේ කානා කරන්න පුළුවන්. සමාර වෙලාවට. කලිම්බාවල බැඳීම ඇතුව හිටිය අය යම්යම් අමනුස්ස විදිහට ඉන්න කොට කලම්භවේත් නොමනා වැරදි වැඩිහෙම කරමින් ඉඳලා මේ මනුස්ස ජීවිතය තරවගේ කටයුතු කර අදදි පලිගැනී වගේ දීවල්වයට වඋනත් එන්න පුළුවන් ඒ අමනුස්්‍ය කතාන්දරී වෙන විදිහර තේරුම්ගන්න ඕන එක. සාමාන්‍යෙන් පිරිමිදරුවෙක් ඇදුතයක ලිංගි කලක්ෂණ පහළ වෙලා තවනවායසට ඇවිල්ල යහා වෙනකම්ම කුමර බඹසර රකින්න ඕනේ. තා දර් මල්වරවට පත්තු නාට පස්සේ. කරන සිරිත් විිඩිත් වගේ අ තියෙනවා. ඒ සිරිත්‍රීවල්ඩි සහර පැතිවල හැටියටය වෙනස්සනවා ලංකාව හටියට නම් පිටට වල තරම් තකන්නේ නැහැ. ලංකාව හැටියට නම් සහර පලාාතලහි වෙනස් වෙනව එකනකට නමුත් පොදුවේ ගත්ට පස්සේ. මල්වරවයට පත්වෙනකොට ඒ දියනියව තමන්ගේ සහෝදරයන්ගින් සානිකුත් පිරිමිපාර්සවයෙන් විංකරලා වෙනම කාම්භ කලුවර කාම්බරයක තියල තියෙනව සාමාන කාම්බරයක තියල තියෙනව කණාඩියක්ඒ කාම්බරයේ තුළ තියන්නේෙ නැහ. තමන්ගේ තාත්තා දැකීම සමහර පලාතල ගැටලුවක් විදිහර දකින්න එම තාත්ව දකින්න පුළුවන් වෙනත් පිරිමි දකින්නේ නැකත් වෙලාවල්හු ගක් කල ලංකාය බලනවා. බල්ලයි නැකත් වෙලාව අනුව ඒ දරුවාව එළිය තරගෙන නාවල. ආභනාදිය ලබාදමින් දරුවට අරින්න කාලසීමාව අව සූපදිසීම ලබා දෙනවා. යම් හයකින් ඒ කාලසීමය පිරිමින් දැක්කුත්තිහම අරේ කැඩ්නොත් සමාජයේ තියෙනවා මතයක් අත්දැකින් ඇති අයත් කියනවා. යම් යම් පීඩාකාරය ස්වභාවයන්ට මූුණ දෙන බව. ජීවත් පීඩාආකාරය ස්වභාවවැන් වගේම ඒ කාලසීමය පරිස්සක් නොවු ඕෝතින්. ඒ ළමයි අවලස්සන වන ආකාරයක් ඇතවන ආකාරයක්ත් සමාජ සම්මතය තුළ තියෙන කාරණාවක්. ඒවාගේම ඉම්පස්සේ විහාජීවිතයට ඇතුළත් වෙනකම්ම ඒ අය, කුමරී බඹස රකින්නට ඕන ඒක සීලයකුත්වෙනවා. තමන්ගේ කාමයේ මර්ධනය කරගෙන ඒ විවාාජීවිතයට ඇතුළත් වෙනකම්ම කුමර බඹසර කුමරි බඹස රකින අයට අර්්‍රක්්මචරියා සිල්පදේ රැකීම නිසා ලැබෙනවා බොහෝ ආනිසංස විපාකයෝ. ව්‍යහාවුනාට පස්සෙත්. තමන්ගේ ස්වාමියාවත් භාදාවත් ඉක්ම ආයන්න හොඳ නෑ. ඒ ඔහුමි ඉක්මවාගේල වෙනත් කාන්තාවන් වෙනත් පිරිමින් එක වැදී. අඹ සැම ජීවිත ගෙවන්න කටයුතු කරනකොටවයිද තරහා පලිගැනීමගේ බොහෝ දේවල් ඇති වෙනවා. එතකොට තමන්ගේ ස්වාමියයා මරන්න තමන්ගේ බිනිඳ මරන්න වදතින්න හිදිහැර කරන්න. බොහෝ දේවල් කරන්න උත්සාහකන එහ මානයටහෙන් පත් කළ හා අමනුස්්‍රය විදිහට ඇවිල්ල අර ජීවත් ඉන්න යට බලපෑම් කරමින් වද දෙමින් පලිගන්න ස්භාවයනොත්. තියෙනවා එහෙම වෙන්න පුළුවන් ධර්මය පිළිබඳව කවුණු උපුටා පෙන්නන්නත් පුළුවන්කම තියෙනවා එක අවස්ථාවක තමන්ගේ මල්ලිත් තමන්ගේ සැමියාගේ මල්ලිත්තෙක්ක අඹු සැමි බැඳීමක් ඇතිකද ගත්ත කාන්තාව තමන්ගේ සැමියා ගාතනය කරවවා මල්ලි හරහා. ඒ සැමියා ගෑන්ඩියෙක් විදිහයටට විදිහක්. ඒ නිවසීම ඒගෑන්ඩිය මැරුවට පස්ස සොනක ක්විදිි පපර්න විදිියේ ඉනිවසය ැල්ලියගේ කුසේ ප්‍රර්න විදිියය එහු මැරුවාට පස්ස ඒ එල දෙනග කුසේ උපදිනු විදිහ. ඒ මැරුවට පස්සේ කාන්තාවගේම කුසේ උපාතය ලවපු විදිහම අපි බණපොති සඳහන් වෙනවා. මේ අදී විදිහට පින්ංවුවනි අමනුස්ස බලපෑන් ඇවී හැකි ආකාරයක් තියෙනවා කොහොමඋනත් ඔබ කිසිදු අකුසලයක් කරගන්න ඇතුව කටයුතු කරන්න ඔබේ දරුවන්ට උපදෙස් දෙන්න කුමරි කුර බඹසර අනිවාරයෙන් රකින්න කියල යුහා වෙනකයි වාවනාට පස්සේ සැමියාබේන්ද ඉක්ම අයන්නත් එපා කියල සස අතිසේම අනතුරු දායක කාරණාවක් වන හින්දා. එතකොට පින්වුවතිසේ වුවහොත්. ඔහු ලඟින් ආසේකන අයට පවා ඔහු නිසා එවැනි අමනුස්ස ගැටලු ඇතිවේද. පිින්වත්නී පලිගනීන්වලට එන ඒ අය පලිගන්න උත්සාහ කනකොට ඔහු ආසේකන අනිත් අයට උනත් හිරිහර කරන්න පුලන් එහහි වෙන්න පුළුවවා. නෛකෙන වනං කෙනෙක්ව දස්ටකානයේ නයාි හිදිහැර කරනකොට අනිත් අයේ අනිත්තයට උන දස්ට කරන්න පුළුවන්. එනිසා අරවගේ පාපී පුද්ගලින් නිසා ඒ ආශ්‍රේක නයට පවා දුක්කාතර විඳින්න පුළුවන් ලෝසක හාමුදුව පවකන් කලාට අනත්යට නිස්සන්ද පලේ අපූරුවට ඇවිල්ලෝ එදානත්නො ලබීගේ. ඔබ හලතයෙන් ඒ පස්නේම ඒ වගේම ස්වාමින් වහන්ස කරමයක් වීමට අනිවාරයම චීතනාව කේදී යුතුමද. චීතනාව හැම සිතකම යෙදෙනවා. ඒ වුණට ජවන්සිත්වල ඒත්න චීතනාවටයි විපාකේ හම්බුව අනිවාර්රයෙන් චීතනාව තිබේ යුතුම. මෙතන මේ ප්‍රශ්නය අදහස විදිහට පීන චීතනාව සිති විල්ල වගේ එහෙම නෙමී ගන්න ඕන චේතනාව කියනන්නේ හිතයි හිතේයෙත්න චෛතසිකයි ඒ කටයුතුවල යුතුවාන සක්තියකින් අදහසින් ගන්නට ඕනේ. ඒක සිතේ එත්න බල සම්පන්න ගතියා සංකාරාස්කඳවල බල සම්පන්න ධර්මතාවේ. පැෞෘති විපාක වලට හෝ. යම් දෙයක් සිතන්න කියලා අරමුණක් ආව නමුත්. ඒ සිතින් සිතුවේ නැති නම්. මනුව කරමයක් නොවේද කෙලෝ බහල තියෙනවා. පිංවත්නී ඔහොම නෙමෙ ඒක ගන්නට ඕනේ. යම් දෙයා සිතන්න කියලා අරමුණක් ආවනමුත්ඒ සිතිින් සිටවේ නැත්තම් ක්‍රහෙම නෙමේ චිත්තසන්තතිය ක්‍රියාත්මක වෙනවා. ඔබ චිත්තසන්තතිය තුළ පුරුදු පුහුණු කළ තියෙන කුසල අනුව, අකුසල අනුව චිත්තසන්තතිය ක්‍රියාත්මක වෙනවා. එන්සාඔබ අ කුසල් දුදුකරමින් කුසල් පපුදුකරමින් භාවයට කුසලේ දම්මේ ආසේ වති වඩ්ඩේ ඒතායාති භාවනා විදියට කුසල් දියුණු කරගන්නට ඕන. අරමුණක් ඒම යනු පටීච සමුපපන්න සිදුවන්නකි. මනොෝත්වාරයට ධම්මාරම්මණයක් ගැටීම. මෙලෙසේ පටිච සමුපන්න බව නොදැනීම නිසා අරමුණු මත්තයෙන් ගැනීම තුළ ද කෙනෙකු කරම රැස්කරගන්නේය කියලාත් පහදා දෙන්නකි වහම පිින්වත්නී ඔය ගැටලුව ලිහාගන්නට පුළුවන් එකමකමේ තමයි. චිත්තවීතිවලට එන්න ඕන. චිත්තවීතිවලට එන්න කලින් සිත හඳුනාගෙන ඉන්න ඕනෙ චෛතසක හඳුනාගෙන ඉන්නට ඕනේ ඒ ආයතන හන්නනාගෙන න්න ඕනපණ නාමුරූප කියාවලිය තේරුම් අරගෙන ඉන්නවෙනවා. එතකොට චිත්තවීතිවලදි ඕක තේරුම් ගන්න පුළුවන්කම ලැබේ නතකොට අරමුණා පැමිණීමත් චිත්ත කියාවලියත් ඒ අභ්‍යන්තරය ස්වභාවයක් තේරුම් ගන්න පුළුවන් කොහොම සියල්ල පටිච්ච සමුපන්න කියවලිය. හේතුපල් ධර්මයන්ගේ කියවලිය එය සිදුවන ආකාරය හදයටම තේරුන්ගන්න චිත්තවීතිවලට යොමුවෙන්න. ඊළඟට අහලතියෙන පස්්නය තමයි අවසරයි අපේ ස්වාමීින් වහන්සේ. ඇඳ නමස්කාර කරමි ස්වාමින් වහන්සේ. බුදුරජාණන් වහන්සේට පූජාකිරීමට මල්කඩ්නකොට. බිම වැටු නොපසු. ඒවා අහුලා පැංගසීමෙන් පසු පූජා කිරීම සුදුසුද කවුනාවෙන් පැහැදිරිකර දෙන සේකවා තිරුවන් සරණයි කියලා. සත්පුරුස පින්ංවර්ණි එහි කිසිම ගැටලුවක් නැහැ. නමුත් පුළුවන් තරං උත්සාහකරන්න ගහෙන් කඩ්නකොටම ඒ මල්වාටටියට ගන්න වැටනාට පස හොගක් කලාට අපි කරන්නේ බැහැර කනන වඩා සද්ධාව ගෞරුවේ නිසා නමුත් බිම වැටලතියන මලක්කරගෙන එ දවනය කළ පිරිසදු කළ බුදුරජාණන් වහන්සට පූජ කලා කළ හි කිසිම ගැටලුවක්නෑ ගහේම පල්තුරක් කඩාගෙන පූජ කළ යුතුයි කියලා නැහැ. පින්වත්ත ඔය ඇත්තන්ට ඒ ඇතිවන සද්ධාව මිල්සත බල සම්පාන ජවනයන්ටයි විපාකයේ ලැබෙන්නේ ගැටලුවක් නැහැ. වැලතිය මල්දුුණත් තරම් පූජා කළට කොයි විදිහට කළත් කිසි ප්‍රස්නයක් නැහැ. නමුත් පින්වත්න ඔ ඇත්තු හැකිතාක් ඔබේ සද්ධාව රැකන විදිහට ප්‍රඥාව ඇතිවන විදිහට නුවන මෙහේවා ඒ උතුම් කටයුතු සිදුකර ගතයුතු වෙනවා ජවන්සිත්ව ලටයි විපාකය ලබෙන්නේ. ඊළඟට හලතියන පස්්නේ අවසරය පිංවා ස්මීන් වහන්සේ. සිහේතුක උත්ගෘස්ත ඥාන සම්පයුත්ත සිතක් ඇතිකරගන්නා ආකාරය විස්තර සහිතය පහධාරීද සාමීන් වහන්සේ. කුසලයක් කිරීමේදී කර්මකර්මඵල විශ්වාස තිබීම කියා. අදහස් කරන්නේ කුසලයක් කළහම විපාකයක් තිබෙනවා යයි දැනන් සිටීමද. ඇතහොත් කරන කුසලේට අදාළ විපාකයේ දැනන් සිටීමද. කුසලේකන මොහොතේ එයින් ලැබෙන විපාක ආදිය මිනෙහි කළ යුතුද. ඒ වගේම ස්වාමින් වහන්සේ. චිත්තජ රිතුජ ආහාජ වසයෙන් රූප ඉපදින ආකාරයේ පහදාදිය හැකිද. ඔබහන්සිේ නිදුක් නිරෝගී දීර්කාවස රැබේවා කියලා. සත්පුරුස්ස පිංවර්ත්නී තිහේතුක උත්කෘස්්ත ඥාන සම්පයුත සිතක් ඇතිකරගන්නට ඔබ මෙහෙම කටයුතු කරන්න. අලූපය අදෝසය වගේම කර්මකරම්ඵල විපාක දෙන ආකාරය. ඔය නාමරූප ධර්ම ගැන හොඳ වැටහීමක් ඇතිව. එය මේ මොහොතෙත් හේතු නිසා ඇති ලක්සණ නිසා නැතිව ද්‍යම නැවතත් ඇතිව ැතුව ඇතුව නැතුව ඇතුූ නැතු යන පරම්පරාවක් බව දැකලා. ඊළඟ මොහොතේ සිට එය, අට ගන්වන හේතු වැඩ පිරිවලට කරමජ හේතුව බල සම්පන්න හේතුවක් බවට පත් කරගන්නට ඔබ ප්‍රඥාව හසුරෝමින් කරමකරම්ඵල විශ්වාස කරගින් අලෝ බදෝස කියෙන හේතු ඒත්නසි ඇැතිව ඥානාංවිත බොහෝ පුන්න කරමයෝ කරගන්නේ එක හේතුනම ඒෙත්න උත්කෘස්ථ ඥාන සම්පයුත්ත කුසල විපාකු සාසිත එතකට ඒකට ප්‍රති්ගාකයෝ සහ දායකයෝ දිගුල්ලොම් ප්‍රබලව ඉන්නත් ඕන. කුසලයක් කිරීමේදී කර්මකරම්ඵල විශ්වාසයේ තිබීම කිය අදහස් කරන්නේ කුසලයක් කළ හම විපාකයක් තිබෙනවාය දැනන් සිටීමද. නැතහොත් කරන කුසලේට අදාළ විපාකයේ දැනන් සිටීමද කියලා ඇහුවොත් පිින්වුවත්න කුසලයක් කර අද්දි. ඕවා නාමරූප බවත්. ඔය නාමරූප ධර්ම හටගන්නේ හේතුවන්ගින් බවත්. ඒ හේතුකම්මචිත්තරිතු ආහාරාදී බොහෝ හේතු බවත්. ඒ හේතු අතර කර්මීතරම් බලසම්පාන හේතුවත් අවත් නැති බවත්. ඒ කර්මජ හේතුයෙන් හටගන්නන රූපත්. කර්මජ හේතුවයෙන් හටගන්න ප්‍රබල විපාක විඤ්ඥාණත්. කර්මජ හේතුවයෙන් හටගන්වන්න මහපබල කුසල සන්තානයත්. මේ වගේ ප්‍රබලකාරණා ගැන හොඳ අවබෝධයක් ඇතිව ඒවා ලැබෙන විදිහට නිවන් දකිනකල් ලබාගත හැකි විදිට ඔබව සාර්ථ කරගත හැකි විදියට. ඔබගේ ධනයේ බලය කීතිය බවබෝග සම්පත් ඔය හැමදේම ලැබෙන ආකාරයට ඔය ඇත්තුූ කටයුතු කරගත යුතුයි ඒක විශ්වාසය. ඇැති වෙන්න ඕන ඒ දන්නා නිසා. ඒක දන්නා නිසා, එහි ප්‍රතිඵලේ ලබයගත යුතු නිසා. පල ලබාගත යුතුම නිසා ඔය ඇත්තන්ට ඒ පිළිබඳ විශ්වාන්සේතියෙන්න්නට ඕන කර්මකරම්පල විපාක දෙනවා මේ නාමරූප ධර්මවට ඒක වෙන්නේ මේ මේ විදිහටයි කියලා දැන ඉගෙන ගත්තා අභිතර්මාදී කවුණු නිසා ඇතිකද ගත්ත විශ්වාසයත්ක් ඔබ කටයුතු කරගන්න ඕන එතකොට අනිවාර්යෙන් උ සස්පතිඵල ඔබට ලැබෙනවා දනවතුම් බලවතුන් සුවවතුම් බවට පත්ත සුව පැත්ත ඔබට කටයුතු කරගන්න පුළුවන්. කුසලේ කරන මොහොතේදී ඒන් ලැබෙන විපාක ආදේ මිනිහි කළ යුද්ධ කියලැහවෝ කරන කරන පින්කමින් ලැබින් ලැබෙන විපාකයේ තීරුම්ගන්න. කරන කරන පාපකරමවලින් ලැබින් ලැබෙන. අකුසල විපාකයත් තීරුන්ගන්නට ඕන පින්වර්ට්නය කුසලයෙන් කුසල විපාකත් අකුසලෙන් අකුසල විපාකත් දැනගෙන කටයුතු කන ගත්ත යුතු වෙනවා. ඒ වගේම සාමීන් වහන්ස චිත්තදිත ආහාජ වස්සයෙන් රූප ඉප දෙෙන ආකාරය පහදාදිය හැකි දෙකෙ ඇහුවොත් පහදා දෙන්න පුළුවන්. හැබැ හිතින් පැය දෙකට තව විනාඩී පනස් දෙක ඇතියෙන්නේ. තවත් පස්සන මංහිතන්න ගොඩ අ තියෙනවා කාලේ මදි. නමුත් පින්වර්න චිත්තච කියන්නේ සිතින් හටගන්වන රූප ඇදැන් ඔය ඇත්තු ඉස්සරහ ඉන්නකිෙනෙට ඊ කීන් ගිය ොක් හරි සිද්ියකට අදාද දෙහිතමු. ඒයනකොට හනයක් වැෑජි පැත්තින් ඉසරහට දාලා ඊනිසා බහින්බාසීම කඇතුනාක දැගේක මතක්වුණ කියම කරකෙන බැනපු සිද්ධිය. එතකොට ඒ ඇතිවන චිත්ත රූපයට බලන්නක සනිකම අවලස් රූප උපද වන විදිිය, ඔය චිතය රූප. දැන් රිත්තු ජරූප. පිම්ඹරවාරරි කාලෙට අගෝස්තුකාලයට එහෙම සමහර කට්ටිට හරි අමාරුී. ඒවගේම සමහරයට හඳමූරණකොටත් අමාරුයි. ඒවගේ අර රුතුජ ස්වභාවයක් උණුසුමා නිසා දැන්මීම මහොත ඔබගත් ආහානිසා පිංවර්ත්නය ශරීර උුණුසුමනිසා රූප ඉපදිවීමක් වෙනවා. ඒවාගේ සිතජකිවහම ඒ උුසුම නිසා, ඊට පස් උුණුසුමහොස ඉතර නිසා. ඒවගේම ආහාජ. ආහාජ කිව්වාහාම ඔය ඇත්තු අනුභවක ආහාරයේ දැහුගක් කලාට දෙල්ිහෙමටිකක් වැඩිපුරගත්වො තොට කොහොමද වෙන්නේ. ඒවගේ ඔය ඇැත්තුූ වැඩිපුර පිපින්ඥ වගේ දේවා ගත්තූ තැබිලි වගේ දේවා ගත්තු කොහොම දෙ වෙන්න. ඒ දැන්වභවි බාන ආහාරවලින් රූප උපදවනවා. ඔයි නිකන් දැනගන්න කිවේ නමුත් ූට වඩා ලොකු කතාවක් ඔය අභ්‍යන්තරයේ තියෙනවා ඒකත්තිී රුන්ගන්නට ඕනෝබ. කර්මජ වසයෙන් රූපදන ඔබේ ඔය ඇස්සල පෙනීම ආකාන්ඩෝම ලැබන්නේ අතීත කරමවල විපහක විදිහත් ලැබෙන චක්කූපසා රූපදසකයක් දිකටම පව තිනහින්ද ඔබ පිනීම ලැබෙන කරම දිගටම කරගත්තොත් අපූරුවට පැනීම දිගටමතියෙයි. ඔය ඇත්තෝ චක්පාල මහරතන් වහන්සේ කතාය වගේ කාග හරි පිෙනීමක් අහිමකළොත් අන්ද වෙලා යාවි. ඔය වගේකම්ම චිතරිතු ආහාජ කෙන හීතවන්ගෙන් රූප හටගන්න විදිහත්න ඕක ලස්සන කතාව පෑගානා කරං විස්තර කරන්න ඕන දෙයක්. අපි තන පන්ති ත අප වව හැමේක් මුගන්නන අපිතරම පන්තිර සභාගි වෙන්න. ඊළඟට හලතියන ප්‍රස්්නේ තමයි අවසරය ස්මින්න් වහන්සේ යම්කිසි පුුණයක් ක්‍රියාවක් තිබේද. එය කළ පසු ඒ ක්‍රියාව නිසා දිකින් දිකට කළකිෙනාට පින් රැස්වෙන. පින් ලැබෙන උල්පතක් සාදාගත්තා වැනි. ඇත්නම් සූත්‍රයේ ඇසුරෙන් පහතා දෙනසේක්වා. ඔබහන්සේට මේ භවයේදීම භවනිරෝධය කරගැනීමට මීපින් අනුමෝදං විත්වා කියලා සත්පුරුස පිංවර්ත්නී. සූත ධර්මදේශනාසා අනුකුත් හැම තැනකදීම දක්කිනාාව විභංග සූත්‍රාදී හැම තැනකදීම. ට පෞද්ගලිකදාන දාහතරයෙන් ඉහළ මානිසංස පහළ මානිසංස ලැබෙන විදිහත්. සංගීකදාන හතින් ඉහළම පහළ මානිසංස ලැබෙන විදිහත් පිළිබඳව දීසනාකරපු තැංවලට අනුව. පින්වත්න ඔය ඇත්තන්ට දිගින් දිගට විපාක ලැබෙන විදිහත් තියෙනවා. හැබැ ලැබෙන ආකාරයට. ඔබේ චිත්ත ස්වභාවය පැවතුන විදිහානුව ප්‍රතිගාකයන්ගේ පින් පු්්‍ය මහිමයේ බලවත්කම දුබලකං අනුව. ලැබනි විදිහත් යෙනවා. හබයි පින්කම කලාට පස්සේ. ඒ ප්‍රතිේගහකයන් වහන්සේලාගේ බලවත්කන් දුබලකං අනුවක් ේසි නිරෝධ සමාපත්ති වගේ අවස්ථාවකින්න උතුමාන්ට කරන පූජාවන් ඉත්නම්පති පරුුණත් ලබාදෙනවා. ඒවගේ බලවත්කාන් දුබලකං අනුව පින්වර්ත්නි පින් ලැස්සන විදිහත්තියනවා. හැබෑ පින් ලැබෙන උල්පතත් සාදා ගත්තාවගේ අකණ්ඩෝම ඒක කලාට පස්ස දිකටම පින් ලැබෙමින් පවතිනවා පවත්නව පවත්වා කිවොත් ඒ කියහෙමන මේ තේරුම් ගන්න වන ඒකටම මේ අටු ආපාටේට යන්න. අටුවා පාටයක් තියෙනවා පින්වර්ත්න අපේ වන රූප සූතය මෙන්න මෙහෙම. සදාපු්ඥාම් පවර්ධතිය කෙනෙක විස්තර කරලා දෙනවා පිට අකුසල විතරක මෙිනෙහි කරන කෙනාට හරි. නිදාගෙන ඉන්න කෙනෙට්ට හරි හැමදාම දිවාරාතී පින් වැඩෙන්න්නේ නැහැ. යම් යම් විටෙක සිහිපත් කරනවද ඒඒ අවස්ථාවරදි තමයි අර කළපු පින්කං වර්ධනය වෙන්නේ. ඒ අදහසින් තමයි සදාපු්ඥම් පවර්ධතිය කියන අදහස අර්ථකත්නය කරගන්නට ඕන. හැබැ ඒක ධර්මයේ සීලයේ පිහිටිය අයට තමයි බොහෝමපතිඵල ලබාගන්න පුළුවන්කම ලැබෙන්නේ. එකොටයි ඒ ඇත්තන්ගේ දස කුසල්ම පිරෙන්න්නේ කියලා අපි වනුරෝප සූත්‍ර අටුආාවේ සඳහන් වෙනවා. සදාපුුණ්ඥම් පවර්්ධතීකිෙන අටු ආපාටේ අවදාානයොමු කරන්න නිදාගෙන හිද්දත් කල්පනා ඒ කරපු පින්කම ගැන කල්පනා නොකරදත් පින් වැඩන්න හැ. පින් වැඩන්නනම් නැවත් නැවතය සහිපත් කරමින් ජවන්සිත් ඇතිකරගන්නට ඕනෑ. සත්පුරුස පිින්වර්ත්නී ඊළඟ ටහලතියන පස්්නේ තමයි? අවසරය පිින්වස්ස්වාමින් වහන්සේ. අකුසල් විතරකයක් ආපමණින්, කර්ම රැස්සීමක් හෝ. කර්ම රැස්සීමට පටන් ගැනීමක් වන්නේ නෑනීද. යම් හේකින් අකුසල විතරකයක් ආවෝත් මා කටයුතු කිරීමට සිත පුළුදුකර ඇතිආකාරයේ මෙසීය. විතර්කයේ හේතුූන්ට අනුරූපෝ ආබව දැක. එම විතර්කයේ ගණන් නොගෙන බුදුගුණයක් මෙනෙහෙ කිරීමටයි. මෙසේ මුලින්ම ආ අකුසල විතර්කයේ මිනෙහිවීමක් හෝ. ඒ ඔස්සේ කටයුතු කිරීමක් නොවනිසා. ඊට අදාළ කිසිදු මනෝකර්මයක් සිදුවන්නේ නැතිද. පටංගත් චිත්තවීති ආකුසා ජවන් නොයදී. වෙන චිත්තවීතියකින් බුදුගුණයට අදාළව කුසාජාවන් යෙදීමට මාගන්නා කියා මාර්ගී තුළ සිදුවන්නේ. පහතා දෙන්න සාමින් වහන්ස ඔබහන්සේට ධීරිකාවිස ලැබීවා කියලා. සත්පුෘුස පිංවර්නි. ඔබගන්නා කියාමාර්ගයේ තුළතියෙනෙ ඔබට අකුසල විතාරක එන්න පුළුවන්. නකොට ඔබ පුුදුුව වෙනවා ඒ අකුසල ජවනචිත්තවීති මාලාව වා ඒ ජවන්සිත්වලට විපාක හැදුනා නමුොත් ඔබුසට අනුගත වුණ සනිකම වෙනසලා කුසලයන්දි වඋනුකරගෙන ඔය ඇත්තු කුසාචිත් ඇතිකරගෙන කුසලේ වඩනවා. ඒනිසා ඔය ඇත්තන්ට අකුසල චිත්තවීති ඇතුනේ විනාඩියෙක් කාලයක් නම් ඒ අකුසර චිත්තවීති ගණනාවට විපාක ලැබෙනවා නනාගතයට. කුසර චිත්තවීති ඇතිකර ගත්තයකට ඔබට විපාක ලබෙන. අකුසලය කුසලේෙන් අසන්නට ඔබට ඇතුුණු ප්‍රඥාවටත් විපාක ලැබෙනවා. හැබැයි විපාක ඔය ඇත්තන්ට දෙකටම තියෙනවා. හැබයි වට වටා මේක වටිනවා. කුසල් වඩල කුසල සන්තානයක් හුරුපුරුදු කරගත්තොත්. ඒ කියන්න ඔය ඇත්තු ප්‍රඥාව දියුණු කරගේ නාමුරූපදරම දැනගෙන ඔබට කෙනෙක් බැන්නාත් ගැහුවත්, ඔබ ඉදිරියට නිදවස්තව කාන්තාවක් පිරිමේ දුවංආාවත් ඔය ඇත්තන්ගෙ තියෙන බඩු බාන්්ඩයක් හොරකං කලාත්, ඔබේ සිත නොසෙල්වන විදිට ඔබ අකුසාසිද දොලහ ඇතිවෙන්න ඉද දෙෙන් නැතුවපොරුදු පුහුණු කරගත්තානම්. අකුසාල් සිද්ොල ඇති නෝන හින්දා. ඒවගේ සන්තානයක්ඉදදියට මොනාරමණයක් කාවත් ඔය ඇත්තන්ගේ සතානය ඔබ පුරුදු පුහුණු කරගෙන් තියෙන මඟපල් නොලබාහිටියත් පුරුදු පුහුණ කරගෙන් තියෙන කුසල් ඇතිවෙන්න. අටමා කුසල් ඇතිවෙන්න. ඥාන සම්පයුත්තය පවත්තාගන්න අන්න එහෙම පුරුදු පුහුණු කර ගැනීම වඩා වැදගත්තයන්නේ පින්වත්නී එතකොට ඔය ඇත්තන්ගේ හිතේ ඉන්ද්‍රී බල්ධර්මාදී අකණ්ඩෝම කියාත්මක වන හින්දා. නිරතුරුවම ඉන්ද්‍රී බල්ධර්මාදී. නිසා අභි සන්තාානය කුසලයක්ම පවතිනවා අඩ ඇතිවන අකුසල චිත ස්වභාවේ ටිකක්වත් ඇතිවෙන්නේ නැතුව දවසපුරාම කුසලින් ශක්තිමත්ත කටයුතු කරගන්න පුළුවන් නුවන හොතට මුොහ කුරායනහින්ද ඇතිවන හැම අභියෝගයක් හැම ගැටලුවක්ම ඔබට ආසුරවාදයක් කරගන්නත් ඔබට පුළුවන්කම ලැබෙනවා ඥානාංවිතව කටයුතු කරන්නට වග බලාගත යුතුයේ. ඊළඟට හලතින පස්නේ තමයි පින්වස්වාමින් වහන්සේ. ඉතා ඉක්මං භවේක සුකපතිපදාවෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ වීවා කියා සෑම පින්කමක් අවසානයේදීම. පාර්තනාකිරීමෙන් ඒ ලබාගැනීමට කෙසේ පාරමී පිරියයුතුද. පාරමී සම්පූර්ණ නොවන්නේ නං මේ පාර්තනාවට නොවන්නේද. දුක්කාාපටිපදා දුක්කාබිඥ්ඥා දුක්කාපටිපදා කිප්පාබිං්ඥා සුපටිදා දුක්කාබින්ඥ්ඥා සුකාපටිබදා සුකාබිං්ඥා විදිර පටිපදා හතරත් තියෙනවනේ. කොයිපතිපතාවෙන් හරි ඔය ඇත්තන්ට පුළුවනි පිංවර්ත්නි මඟපල්ලා බාසසරින් ඉගුට වෙන්නට. ඔය එත්තු මොනපින්කම කලත් නිවන අරමුණු කරන්න. මොනපින්කම කළ චතුරාර්ි සත්‍යයා බෝධඥානයේ නිවනම අරමුණු කරන්න. සුකාපටිපදා කිප්පා ිඤ්ඥාාවෙන් නිවන්දැකීම අරමුණු කරණයෙහි කිසිදු වාර්දක්නෑ හැබැයි සුකාපටිපදා කිප්පාබිඥාවෙන් සැරියුත් මහරාතන් වහන්සේලා වගේ නිවන් නොදැක්කත්. ලෝසක මහරාතන් වහන්සේ වගේ හරි නිවන් දකින්න ලැබෙනවනං ඒකයි වටින්නේ. ඒ ඉටුුවේ. ඔබේ පාර්තනාව අරවිදියට තිබුණත් ඔය ඇත්තන්ට ඔය ප්‍රතිපදාහතරින් කොයි ප්‍රතිපදාවකින් හරි ඉක්මින්ම මේ භයානික සසරින් ඉගොඩ වෙන්න ලුවන්කම ලැබෙනවා හැම්ම කුසලයක් අවසානීම නිවන පාර්තනාකන් නිවන අරමුණු කරන්න පැතූ පමණින් නිවන නොලැබුණත් ඔය ඇත්තන්ගේ ඒ පාර්තනා පවල කුසල චිත්තයට ඔබව ගමනාන්තයට එක්කරගෙන යන්න පුළුවන්කම ලබෙනවා ඒ ගමනාන්තයට යමු දෙසා අවස්්‍යකන දාානය සීලී නෙක්කම් මේ ප්‍රඥාව වී ඉවසීම සත්‍යවාදී බව අධිස්ථානයේ මෛත්‍රීය උපයක්ෂාව කියන මේ පාරමී උපපාරමී පරමත්ත පාරමිතා කියන ඔය අවස්්‍ය කළමනා සම්පාධනය කර ගත යුතු වෙනවා පාරමී සම්පූර්ණ කර ගත යුතුයිමසුවසේ නිවන් දකින්නට දුකසේ නිවන් දකින්නට කොයි විදිහට හෝ පතිපදහතරින් එක එක්තරාප්‍රතිපදාවකින් නිවන් දකින්නට අව ලබෙන මොතේ පහැර හරින්නට එපා මේ මනුස්ස ජීවිතය මඟ පල් ලබන අධිස්ථානයෙන් වහහා අවස්ස කටයු සිදුකරගන්න. පිංවර්ත්නී ඊළඟට අහලතියන ප්‍රශ්නේ තමයි පිංවත් ස්වාමීින් වහන්සේ දුකයානු පංචුපාදා නස්කන්ද හා බාහිරයන්ුවෙන් දුක්වාරක දෙකක් ඇත්තේද. ඒ පහතා දෙන්න ඔබවහන්සේට චිදජීවනය තෙරුවන් සරණයි කියලා. සත්පුල්ස පින්ංවර්ත්නී. පංචිපාදා නස්කාන්ද දුකවගේම බාහිර දුක්විදිහටත් දුක විස්තර කරන්න පුළුවන්හිවරදක්නෑ රූපා භික්කවී අනත්තා යද යදනත්තා තන්නේතං මම නේහෝ හස්මි. එන්නමසෝ අත්තාාති ඒව මේ තන්යත භූතන් සම්ම පං්ඥායි දට්ට අබ්බං. භාගවතුන්නා සිහෙම දේශනා කලානෙ මහණනි රූපය අනනාත්මයි. ඒ යම් කිසි දෙයක් අනාාත්ම වෙන වනා ඒක මම විදිහට ගන්න පුළුවන්කමක් නෑ මේක මම නෙමේ මගේ නෙමී මගේ ආත්මී නෙමී. මේක මේ විදිහට ඒ තියන විදිහටම දකින්නට ඕන ඇත්තේ ඇති සැතියෙන් දකින්නට ඕන. සබ්දේ ගන්ධී රස්සේ ස්පාසයත් ඒ විදිහටම දකින්නට ඕන. මේ විදිහට පින්වර් බාහිට කවනෝත් අරගෙන ආධ්‍යාත්මය කවනොත් අරගෙන භාගිවතුන් වහන්සේ දශනා කළ තියෙනවා පංචුපාදා නස්කන්ද විදිහට මේ ආධ්‍යාත්මික තමන්ගේ. පචුපාදා නස්කන්ද වගේීම බාහෙට පංචිපාදා නස්කන්දියෝත් තියනවා යට අරුම් අරමුණුවන පින්වර්නි කාරනාාත්තියනවා ඒ බවතීරුන් අරගෙන කටයුතු කරන්න ඕන කොයි විදිහෙත් තිබුණත් ඔය පු්්‍යවන්තයෝ දුක්ක සත්‍යය සමුදීනිරෝධ මාර්ග ගෙන චතුරාර් සත්‍යයා භූත්ඥාණීන් පෙලිසුන්නැස යුතුයි. ඊළඟට හලතියන පස්්නේ තමයි තෙරුවන් සරණයි කල්්‍යයානිමිතු සාමින්න් වහන්සේ. මම අසාතිබෙනවා රුවන්ගලි සෑවැනි උතුම් ධාතු සෑයක් ඉදිරිපිට, සැදැහැසිතින් කරවුන් ලබන පාර්ථනා ඉටුවන බව, නිවන්දකිනා ජාතිතයෙක්ම සතර අපායේ මෙන්ම. මේ දුකින්පියවුණු මනුලු මගේ උපත නොවී සම්යා දුෘෂ්ටික දිවියන් අතර මාගේ උපත වීවාලෙසින් පාර්ථනා කිරීමට අදාලලෙස, පවින් වැලකී ධර්මී හැසිරෙමි මෙන් පාර්ථනා භයානෙක වන්නේද කියලා සත්පුරුස්ස පිංවර්ත්නී. මැි චෛතරාජාණන් වහන්සේ වගේ ජියමාන භාගිවතුන් වහන්සේ හා සමාන උතුම් පිම්බිම්වල ඔය ඇත්තුව සැදැහැසිතින් කරන පාතනා ඉටි වෙනවා. මකද පැබල කුසල චේත්නා තිහේතුක උත්කෘ්ට ඥාන සම්පයුත්ව කරන පාර්නා නිසා. නිවන්දකිනා ජාතිතෙක්ම සතර අපාය වගේම දුකින්පිියවුණු මණ්ඩොව උපතක් නොවී සම්මය දුෘෂ්ටික දෙවියන් අතර උපතිවීවා කළ පාර්තනා කිරීමෙත් කිසිම වරදක් නැහැ. එහි එහිත් කිසිම වරදක් නැහැ නමුත් පිංවර්ත්නී මනුස්භූමී තමයි. ඔය ඇත්තන්ට ජාති ජරා ව්‍යාධි මානාදිය හොන්ටට වටහාගන්න පුළුවන්නතත්ත්ේ තියෙන්නේෙ. ඉනිසා ලැබූ මනුස්සභූමිය අනාගත භවයක් පතනවාට වඩා සුදුසු මෙතින්දිීමම මඟපල් ලබා සසරින් ඉගුඩ වෙන්නට කටයුතු කරගන්න එක. ඒත් සම්මයා දුෂ්ික දෙවියන්ත ලබන උපත් යේේදඋනත් මඟපල් ලබන්න පුළුවන් එහිම ූත දේශනා තියනවා අප. සූත්‍රපිටකේ තුළ. එනිසා එහිවරදකුත් නැ නමුත් දිව්‍යලෝකයා පාර්ථනා කරමින් ඒ ඔස්සේ මෙයනකොට ඇතිවන තන්හාාවෝය ඇත්තන්ට නපුරක් වෙන්න නපුරක් නොවෙන්න ඔබ වගබලාගන්නට ඕන. මොකද මේ ලබලා තියෙනසන සම්පත්ය අහිමි කරගන්නේ පා සමහාලාට දැංවයේ පාර්තනා බලවාත ති බිලා දීවලෝකවලට උපත්තිය ලබලක්. ඉන්නකොට ඒතියන රූප සද්ද ගන්ධාදී දීවල්ෙක් ඔබේ තන් හා පාලනයකර ගන්න බැරු ඔබ මේ පැතූදේවල් ගැනවුවමනාව නැතුව. ඔය ඇත්තන්ට ඉතින්දී කෙලිස් බහුල වෙලා නොමඟ ගිහිල්ලලා කාමාදී කවුණවලින් අන්ෙ වෙලා ඔබ තවදෝටත් සසර උරුමක්කර්වය බවට පත්තනකුසල කරම ගොඩාකස්කර ගන්නේ කුුණොත්තියක ොුණ තරම්භයනකද. එල්සා අනාගත භවයක, ඔ ඇත්තන්ගේ ජීවිතයේ තීරණාත්මක සාධකය කළගන්න උත්හ කරනවට වඩා හොඳමදේ තමයි. මේ මනුස්ස ජීවිතයේ මේ ලබාගෙන්න්තයෙන දුර්ලබසන සම්පත්යේදීම අවස්ස තීරණාත්ම කඩයෙන් පනමින් මඟ පල්ලාබි උතුම් පුුණ්‍යවන්ත පින්වතෙක්කෝ පින් වති අබබවට පත් එෙන්න්න කටයුතු කරගන්න එකඉ වෙන්ුවෙන් කටයුතු කරන්න. ඊළඟට හලතියන ප්‍රශ්නේ තමයි පින්වස්සාමින් වහන්සේ, මා විදේශරටක සේවේ කරන කෙනෙකි. පොහොය දිනයේද අපහට රැකියාව කිරීමට සිදු වන බැවින්. එදිනට මා උපෝසත අට්ටාංග සීලයේ සමාදංවිමින්. රැකියාවට යනවා, සිල්පද නොකැඩෙන් ලෙසමා ජී සේවේය දෙෙනවා. එසේ කිරීමෙන් අපහට අකු සලයක් වී සිදුවේද. යම් පුද්ගලයෙකහු සඳහන් කලා රහතන් වහන්සේලා අනුගමනය කරන විදිහටම අපි එදාට සිතින්නට බෑ නිසා. එයින් අපට අකුසලයාස්සි දුවන බව පැහැදිලිකේදන්න ස්වාමීන් වහන්සේ ඔබහන්සේට තුනුරුවන් සානයි කියලා. කවනාවන්තේ ගුණබල සත්පුරුල්ස පින්වුවර්ත්නි ොුණනතරං වටිනවද ඔබේ ඔය උත්සාහය. විිදේස රටක සේවේකරන ඔය ඇත්තු. පහය දවසේද දැන් අදවස උඳදුහක් පෝයනෙ පෝයේ දවසේදී රැකියාව ඔබට කොහොමත් කරන්න වෙනවාන. ඔබ උපෝසත අට්ටාංගසීලයේ සමාධංවෙලා රැකියාව කරනකොට. ඔබට අකුසලයක් වෙන්න කොතින්දිද කියලබලන්න. අපි බලමු ඔබට අරය ඔය කවුණු පහත් ලදුන්නෝ ඒ පින්වාන්ත මහත්මඔහෝ මහත්මිය කිව්වඒ කුනට අදාලව ඔබට අකුසලයක් වෙනවා දෙකල කොතින්දිහරි. හොඳයි ඔබ පලිවෙනිසිල් පදේ රකිනවා. ්‍රැමිඉන්න ඔය ඇත්තන්ට වන අකුසලේමකක්ද. ්‍රකිනේ හින්ද කුසලේනයේ දවස තියනෙ ඔබයි හොඳයි ඔබ දෙවන සිල්ිපදී රකිනවා. තුන්වන හතරවන පස්සන සිල්ිපා රකින විකාල භෝජනයක් රකිනෝ. නච්චගීතවාත මාලා ගන්තත් රකිනෝ. උච්චාසයන මහා සසයනත් රකිනෝ. ඉතින් ඔබ හැක්ක සිල්ව පදවලට ඔබට විපාහක නාමරූපවලට මේ මොහොතී පටන් ඔබ නිවාන් දකිනකන් ලැබෙනවාන. කොතිින්ද ඔබට අකුසලයක් වනේ. ඔබගේ කායකරම වචී කරමයූ වගේම ඔබේ චිත්ත සන්තතියක් බලවත් කු සලයෝනෙ. ඒ ජමනයන්ත නිවිපාක ලබෙන්න ඒ චිත්ත සන්තතියට් නිිවිපාක ලැබෙන්න්න ඔබ කළකී කාය වචී මනෝ කරමවර්ණ විපාක ලැබෙන කවුරුවත් කෙනෙගේ මනස්ගාතයකට නෙමේ. එනිස්නාපින් වර්න ඔය ඇත්ත ඇරහතන් වහන්සේලා අනුගමනය කරමින් තමයිසේ රකින්නේ. තින් රහතන් වහන්සේලා ගම බිමං වැඩමරන්නඇද සැරියුත් මහරතන්වාස දක්කිනා ගිරේන්ද්‍ර නංජාන බමුණගනිවසට වැඩම කරලා මානාසන්න විහිතේ නජානි බමුණට ධර්ම දේශනා කරලා භාගිවතුන් වහසමන ගැහල පොහය කරම කරමින් සංගරාත්නයට උගන්නමින්. අපි ධර්මය උගන්නමින් සංගරත්නේ දහම් ගැටල විනේ ගැටලු විශ්නමින් කටයුතු කනකට සැරුත් මරතන්ස කොහ දක්කසලයක්ක්වෙන්නේ. ඒතරම් මහා වැඩක කොඩක් කර අද්දි. මුගලන් මහරතන් වහස අර තරම් මහා වැඩකොටිසක් කරාද්දී. අතීතු උත්තමයන් වහස අරතරම් දෛනික බොහෝ කටයුතු කරාදි සිස්ස ස්වාමින්න් හසල උගන්නමින් කරදි කොතෙන්දි අකුසරයක් වෙන්නේ. එහෙම කකුසරයක් නෑ ඔබ රැකි ආකරමෙන්සල් රැකීම බොහෝම අගේ කරන දෙයක් ඒ අකණ්ඩයම පවත්තාගන්න දිලූ යහප වූ දෙසා පවත්නවා මොන තරම් වටිනවාද අනිත් ඇයවුනත්තේ ආදසයටට කට යුතු දෙයක්. ඊළඟට හලතින පස්නේ තමයි, අවසර පින්වත් සාමින් වහන්සේ. බෝධීන් වහන්සේලා අබියස ලෞකික පාර්ථනාවන් කිරීම සුදුසුද. තුනුරුවන්ට නමස්කාර වීවා. සත්පුරුස පිංවර්නී, ඔයඇත්තුෝ පිින්කං කරගෙන ඒ පින්කං අතරේදී. කුසාසිත් ඇති කරගෙන. ඒ අතරීදී. ලූබර් දීර්ශ මෝහසිත් ඇති අකුසාසිත් උපදවාගෙන යම්්‍යන්දේවල් හිතනකොට අර කුසාසිත්වොල කාලීට කුසල විපාකත් අර අකුසලයේ කාලයට අකුසල විපාකත් ලැබෙනවා. කුසලේ දුර්වල වෙනවා. එනිසා හොඳමදේ තමයි බෝධීන් වහන්සේලා කියන බුද්ධීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානයිනෙ බෝධි පූජාදී මහනියය උතුම් පින්කාන් කරගෙන ලෞකිකදේවල් පතන්නේ නැතුව ඔය ඇත්තු. නිවනාරමුණ කරන්න ඔව නාමරූපධර්ම ඔබ කළගත්වය කුසල්න ඔබ වැපුරූ කුඹරේ වපුරපු දීවාල අස්සන්න ඔබට ලැබෙන් එපාය කොහොමත්. ඔවවා නාමරූප ධර්ම පැතුවත් මො පැතුවත් ඔට ආවිස ලැබෙන වානයේ සැපේ බලයේ ප්‍රඥාව ලැබෙන නිසා එකක් දිගටම කුසල් කරගෙන යන්න. නිවන මාරමුණු කරගෙන කුසල් කරගෙන යන්න නිවන් දකින්න බෑ මනුස්සයක් දෙවිගෙනෙක් නොවී. ඒකන් අපායට වැටින් නෑ කියන එක. නිවන් දකින්න බෑ දිහේතුකයෙක් අහේතුක සුගතියෙක් වෙලා. නිවන් දකින්න පුළුවන් තිහේතුකෙක් වෙලා, නිවන් දකින්නට ආහාරපාන ඉදුන්හිටුන් ධනේධානය බෞබුවම්පත් ඔය හැමදේම් උපකාරක හේතුවෙනවා. ඒවා ලැබෙන්නේ, කංකරගත්තාම නිවන් දකින්න පුළුවන් පින්ුවත්නී නිවන් දැකේ හැකි හේතු සම්පත් ඇති ඇත්තන්ට ඔබ කරන පින්කංවලින් එනි හේතු සම්පස් සඇකතේදදි මොකද තවදෝටත් අකුසසිත් ඇතිකරගෙන පාර්ථනා කරන්නේ පින්වර්න කුසල්ම කරගෙන යන්න නිවන් දකින්නට පුළුවන් වෙන නිවන් දැකී හැකි මනුල්ස දිවිවාදී උසස් සම්පත්වෙන්න තැනකද ඒ සියලුමු උසස්ම පතිඵල උසස්වම ලැබෙනවා අර ලෞකික දවල් පැති යුතුනෑ පැත්තුවත් නො පැතුවත් ඒව පන්න පන්න ඔයත්තන්ට ලැබෙන රැස් කරගෙන් තියන බල සම්පන්න කුසල්හින්දා, කුසලේ සක්තිමාත්තයෙන්න නොහිතන දේවල්ලින් ඔබේ ජීවිතය පිරේවී. ඒළඟට අහලතියන ප්‍රස්්නේ තමයි තෙරන් රණය ස්වාමින් වහන්සේ මේලෝ මිනිසුම් විධ සාරීරික වෙනස්කංවලින් යුක්තයි සමහර මිනිසුන්ගේ සරීර උසවී වැඩි සමහරු මිටිවී උපදී සමහරුන් අධික ලෙස උසවී, සමහරුන් අධිකලෙස මිටිවී උපදී සමහරු ප්‍රස්්න හමුවේ සියදි වෙනසාගනී සහරු එලෙස නොකරයි මීට හහි තුවන්නේ කුමක්ද කියලා. සත්පුරුස පිංවර්නම ලෝකේ මනුස්සය. විධ රීරිික වෙනස්කංවලින් ඉන්න කට්ටිය. සහරුන් උසයි සමහරුම් මිටිය සමහරුන් අධික විදිහට උසය සමහරුන්. මහතයිමි විදිවිධාකාරතත්ත්යක ඉන්නවා සමහරුන් පස්නහම්ුවේ සීදි වෙනස්සාගන්නවා එහෙම කරන්නේ. මේ පස පස්සේ තියන්නේ ඒඒ අයගේ කරම වැඩපිළිවෙලා ඒ අයගේ චිත්ත සන්තතිවල කුසල ධර්ම පුළුදු පුහුණු කරගෙන තියන විදි. අකුසල ධර්ම පුරුදු පුහුණු කරගෙන් තියන විදිිය පෙරසංසාරයේ ඒ ඇත් චිත්ත සන්තතිය හුරුපුරදු කරන් ඉන්න විදි. වර්තමානය චිත්ත සන්තය හුරුපුරුදු කරන්න ඉන්න විදිිය අනාගතයට ඒ ඇත්ත හුරුපුරද කරන්න යන විදිිය. ඒ ඒ අයගේ කරම වැඩපිළිවෙල. කොහි මොහොත්තකවත්ය සංසාරය ගසාගෙන න අනික්්‍යනගේ හිස් පංචාස්කාන්ධයක් වෙනුවෙන් ඔය ඇත්. ගේ සසර ගමන අවතානයමකට දාගන්න එපා. නානාපකාර මිනි සුන්ගෙන්නේ නානාපකාර කුසල අකුසල වැඩ පිළිවෙලක ඉන්න ඇත්තෝ හින්ද. නානාපකාර මිත්‍ය දුෂ්ටි සම්මාධීති නාපකාර චිත්ත සන්තතීන්දීය බල් ධර්මාදී වැඩ පිළිවෙළවල් වල ඉන්න හින්ද. එක එක ඇත්තෝ නානාපපකාරයි අනුන්ගේ පංච ඇස්කන්ද අනුන්ගේ තමන්ගේ පංචාස්කාන්දී තමන්ගේ වැඩපිළිවෙලා ඒක මම විදිහට ගන්න ඇතුව පංචුපාදා නස්කන්දගෙන හීතුපල් ධර්මියන්ගේ කියාවලිය තේරූම්. අරගෙන ඔය ඇත්තූ කුසලයෙන් සත්‍ය මත්වෙන්න කුසල කර්මයෙන් සතති මත්වෙෙන්න්න තමන්ගේ දුලෝයයාපතු උදෙසා කටයුතු කරගන්න ගුස යන්න නම් යට කුසල් ලෝන මිටි වෙන්නනම් ඒයට අකුසල්ලෝන. ඔය ඇත්තු ධනවත්වෙෙන්න්න නම් බලවත්වන්න නං යට කුසල් ඕන සේදිවිනසාගන්න ඇතු ඉන්න නම් ඒයට ප්‍රඥාව ඕන ඉවසීම ඕන නිහතමානී කමොුන් දරා ගැනීම ඕන ඒවාගේමක හැම විදිහකිින්ම ගත්තුොත් කෙටි වචනය කුසලයේ ඕන වෙනවා. ඔය ඇත්තුූ සබභපාප සකරනං කුසලා සුභ සම්පදා විදියට කටයුතු කරන්න. ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ තමයි තෙරුවන්සානය ස්වාමන් වහන්සේ ලෝකයේ පැතලී. ටියක් වගේ ලෙස හෝ හෝ එසේ හැඟෙන ආකාරයට තිිපිටකේ අටුවා හෝ ටිකාවල විස්තරයක් පවතීද. ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ කෙසේ දේශනා කොට ඇත්ද. තැටියක් ආදී ලෙස අටුවාවල හෝ සඳහන් නම්. එය දැම් පවතින විද්‍යාත්මක දත්තමත වෙනස් වන්නේ. විද්‍යාවේ හා අටුවාාවේ විස්තර වන්නේ, වෙනස් වූ ලෝක සභවේද. මේ අවස්ථාවේ කාලයේ මදිනම් පෝස්ට එක හෝ වීඩියෝ එකක් මගින් පසුව හෝ කවුණාවෙන් පැහැදිරිික දෙන්න කියලා සත්පුල්සෆිංවර්න. අටුවාවේ සඳහන්වන කාරණාව විස්තර කරගන්න ඕන අටුවාවේ සඳහන්වන සියරු විස්තර හිතට අරගෙන. එක සූත්‍රයක් එහි අටුවාපාටයක් කියවල උත්තරයකටන්න බෑ. ට මුළු සූත පිටකේ පුරාම හැසිරෙන්න්න ඕන. ඒ සූත පිටකේ විස්තර කරන අටුවා පුරාම හැසිරෙන්න්න ඕන. ටීකා පුරාම හැසිරෙන්න්න ඕන. විසුද්ධිමාර්ගය මිලින්ද ප්‍රස්නේ වැනි මහනීය පරිවාර ගන්ත වන්සකතාසා හැමදේකම හැසිරන්න ඕන. එතකොට ඒ අයට හම්බයනවා භාගිවතුන් වහන්සේගේ චූලනිකා දිහිසාසේ මහස්සී ලෝකතාතු කතාන්දරේ. සේලු සත්වයින්ගේ කතාන්දරේ. ඒවාගේම හැම ආකාරයකම තියෙන නානාපකාර මත. වර්තමාන විද්‍යාත්මය කාණාපිළිබඳවත් අවබෝධයක් ඇතිකර ගන්න ඕන. එතකොට ලැබෙන උත්තරී තමයි පින්වර්ත්නී, ත්‍රිපිට කටුවා ටීකාවල ඔය කියන විදහ දෙයක් නෙමේ සඳහන් වෙන්නේ. සඳහන් වෙන්නේ කෝටිලක්ෂයා සක්වොල කතාව ඒක හිතට ගන්න බැරුව ඒක තේරුම්ගන්න බැරිකමට, දුරුවලකමට තමයි, මෝඩකමටය ලෝකය තැටියක් වගේ කළ සඳහන් වෙනව කිය කියන්නේ. ඒක තීේරුම් ගන්න බැරිකමට පිින්වර්ත්න මේ අපි ඉන්න සක්වල වගේම තව සක්වලවල් දශහසයේ මහස්සේ විදිහට තියෙනකොට. ඒඒ සක්වලවල් පිහිටලා තියන. ප්‍රදේශයේ ඒ භූමි ඒ මේ පිහිතලා තියෙන දුරින්දුර ප්‍රමාණයක්,ඒ ආනාප්‍රකාර කතාව ගන්නකොට ඒ විස්තර කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒක විස්තර කරන්න ඕන ක්‍රමය තමයි. ඔය තිපිටක අටුවා ගන්ථවල තියෙන්නේ ඒ ක්‍රමේ තේරුම් ගන්න බැරිුවටඒක තැටියක් වගේ විදිහට වර්වා තේරුම් අරංගෙන එහෙම දෙයක් තිපිට කවත් අටුවා වීවා සඳහන් වෙන්නේ මේ සඳහන් වෙන්නේ පිින්වත්නි සම්පූර්ණ සක්වල කතාන්දරයට අදාළ කන විස්තරයයි. ඒ අදාළකයන විස්තරේ එහම සඳහන්වෙන්නේ පින්වර්දි ඒක එහෙම සඳහං වියයුතු නිසා අපේසක්වර ගනි විතර කතාකරල බෑවයක විස්තර කරන්න. මේකට සේලොසක් කොල කතාන්දරේ අරගන්න ඕන එතකොට ඒක පැහැදුවේ විස්තර කරගන්න පුළුවන්කම ලැබෙන්නේගේ විදිහට තේරුම්ගන්නට ඕන මීතියන මතේ වැරදිී. තියෙන් න්නේ පින්වදි විශ්ය සක්කොල කූටි ලක්ෂයක් සක්කලට විස්තර අදාළ කාරණාවක්. සම්පූර්ණ කතාව හිතේතියා ගන්න නැතුව විස්තර කරගන්න ගියාම ඔය වගේ තැන් තැන්වලියෙන් අල්ලගෙන වරද්ද ගන්නවා. ඊළඟට අහලතියන පස්්නේ තමයි, අවසරය පින්වාත් කල්්‍යයාන මිත්‍යයන් වහන්සේ. අද වර්තමානයේදී ඇතම් මිත්‍යාදුෂ්ටික පිරිස්. බොහෝසයෙන් බුදුදහමට ගඩහමින් පවතිී. එසේ කෙනෙකු සිදුහත් ගුමරුන්ගේ උපත්තියද හෑල්ලුවට ලක් කරමි, ඒට නිගාකරන පෝස්ටුවක් ම මුුණ පොතේ දුට්ට වෙම. එහි ඔහු නිග්්‍රහ කර තිබුණේ සිදුහත් කුමරුගේ උපට සිදු වූ විගස, නිළුම්මල් සතක් පිපීමත්, සිදුහත් කුමරුම් උපං විගස ඇවිදීමත් සහ කතා කිරීමත්ය. එම කවුණු ඔවුන් දැඩි ලෙස සමච්චලයට භාචනය කර තිබුණා ස්වාමින් වහන්සේ. එවිට ඇතමකුට කමෙන්ටුවක් ලෙස සටහන් කර තිබුණේ එවැනි කවනු තිපිටකේ සඳහන් නොවෙන බවක්. ඒවා පසු කලෙක ආපු අත සොයෝක්ති බවත්. එහි යම් සත්‍යතාවයක් තිබෙනවාද සාමින් වහන්සේ. සිදුහත් කුමරුන්ගේ උපපතියේදී සිදු වූ අපූරු සිිුවීම් පිළිබඳව ්‍රිපිටකේ සඳහන් වෙනවාද. සත්‍ය වසේෙන්ම සිදු වූ දේවල්නේද. පසුව එක්කෝ කාරණා නොවෙනවානේද. කවුණාවෙන් පැහැදිලිකදිනිමැනවි ඔබහන්සට. නිදුක් නිරෝගේ චිරචීවනයම ලැබීවා කියලා. සත්පුලස පිංවර්ත්න, මහබෝධි සත්්‍යයන් වහන්සේ කියල කියන්න මේ අනිත් අය වගේ නෙමි. ඔය ඇත්තෝ සූත්‍රවිනේ අභිධර්මය කෙන තිපිටකේ තුළීම භාගවතුන් වහස බලන්න එතකොට ඔ ත්තාන්ට මේ වගේ විස්මිතක්. කාරනාගොඩක් කාටත දේශනා කරන්න පුළුවන්. එවැනි දේශනාකන උත්තමයන් වහන්සේ නමත් සාරාසාග කළපලක්ෂයක් පාරිමීදම් පුරලලෝව පහළ වෙන්නේ. සාමාන්‍ය මනුසේටට වඩා අසුවිසේසී. මෙ මහමායා පිම්බර මෞදේවියගේ කුස මෙලොව බිහිවෙන කොට අරහත් බයක්මරාජයන්ගේෙන් පිළිගත්ත විදිහත් සතරවරන් දෙවියන් ඉම්පසුව පිළිගත්ත විදිහත් මනුස්සීෙන් පිළිගත්ත විදිහාත් ඒවාගේම නිෙළුම්මාල මතින් වැඩම කරව විදිහත් ඒ කාන්ත සත්‍යයයි. ඒ සත්ත්‍යයයි, ඒ මහබෝධි සත්වයන් වහන්සේගේ බෝසත් චෛතයට අදාළ ලක්සනයක්. පින්වත්න ඔය ඇත්තු ඒ අයගෙන් පෙරලා මෙහෙම අහන්න. ලෝකයේ උගතුන් කියලා සම්ම තැුස්ටෝටල්ල නානාපකාට අයගේ මොලේ පිළිබඳ විග්‍රහ කරන කොට අනිත් ඇයගේ මුලේට වඩා මෙපමණ වෙනසක් තියනම් වෙනසක් තියෙනවා කියලා විද්‍යාක් නියෝම කියන කවුන ඒ අයි පිළිගන්නවාද නැද්ද කියලාහන්න. ඒය ඒක පිළිගන්නවා සාක්ෂිසාධක සහිතව පෙන්නලා තියේදි කියලා ඒයි කිය වුවතින්. නි ඒ පිළිගන්නේ ඒ සාමාන්‍ය පුතක්ධන මට්ට මේ ඉන්න උගතුන් අතර උගත් මනුස්සේන්ගේ. ස්වභාවේන එතකොට සියලුම ද දෙව මිනිසුන් අතර උසස්ම උත්තම භාගිවතුන් වහන්සේගේ ස්වභාවේ ඊට වටා අතිසීම වෙනස්. භාගිවතුන් වහන්සේ සම්බන්ධව ඔය සඳහන් වන කවනු එයාකාරයම අතීතයේදී. සිදුවුණු කවනු බ්‍රහ්ම රාජීි පිළිගත්තව විදිාත්. සතරවරන් දෙෙවරු පිළිගත්ත විදිහාත්, අක්ගූ හමස්මි ලෝකස් ආදී විදිට අර නිළුම්මල් මතින් වැඩම කරලා සිංහනාද පැවැත්වූ විදිහත්. ඇයිවාගේම වත් මගුල් දිනයේදී භාවනා කළ විදිහත් ඒසිියල් ලම්පින්ංගුවත්නි ඒකාන්ත සත්‍යයයි ඒ සත්‍ය වසීම සිද උනුකාන අර උදවියට කවුණ විස්තර කරගන්න බැරුවට අපහස උ පහස කලාට ඒ ඇත්තං. ඒ කියන්දව එත්තකන් ැක යුතු දෙයක් නෙමේ ඒ ඇත්ත වහට අපහසු පහස කළට ඒ ඇත්තන්ට බුදු දහම ඇත්ලො ී ගැන්දෙන කාරණ ඒ අයගේ බයිබල ඒ අයගේ කුරාණේ ඒ අයගේ බගවත් ගීතාවක සංසන්ධනය කළ බැලූහාම ඒවාතාමත් කැලේ පවතින කානා කළ ඔබට වැටහි පිංවර්නී තිපිටකය තුළ පවතින දහම් කවුණුවලින් ඒ ඇත්තන්ට පෙරලා පස්න ඉදිරිපාත් කරන්න ඔවුන් ඒ කාන්තිය නිරුත්තර වේවී. ඊළඟට හලතියන පස්්නේ තමයි අවසරෑ ස්මීනී මහාට මෙවැනි දෘෂ්ටයක් වයි ඒ කුමක්ද මෙලොව නියත මිත්‍යා දුෘෂ්ටිකන් යැයි ගතහැකි අයි නැති බවයි. දසවස්තුක මිත්‍යා දුෘෂ්ටියයේ ඉතුරු අංග කෙසේ වෙතත්. මෙලොව නැත මව නැත. පියා ඇති යන දුෂ්ටිතුන දරාගෙන සිටින අයික්. ඔබහන්සේ මුළු ජීවිත කාලයටම හෝ දැක තිබේද. අසා තිබේද. මාගේ මේ අදහස නිවැදි නොවේද ස්වාමීන් වහන්ස තෙරුවන්සාණය කියලා නැපින්වර්ත්න. ඔබේ ඔය වදහස සම්පර්ණයම වැරදියකාල්. අපේ මුළු ජීවිත කාලයටම ඕන තරං ඔය අදහස තියනය දැකලා තියෙනවා. මිලුවක් නැත කියන අදහස ඉන්නවෙන්න මේ විදියට.මිලොව යහපත හෝ අහපත හෝ වන්වීකරන හොඳනරක දේවල් නෑ කියන අදහසයි මිලුවක් නැත කියන එක එ වෙන්න. මිලුවේ මලුව යහපතට හෝ අයහපතට හෝ කරන හොඳ නරකෝයි දේවල්වලින්. වම වැඩනෑ ඕනෑම් පවක් කලාට ඕනෑම මේ පිනාක් කලා ටහෙම තේරුමක් නේව හොඳ නරක දේවල් නෙ මේ කර හිතනයි ඕවන් තරන් අපිට හම්බවෙලා තියෙනවා. මව නැත කියනයකෙන් අදහස්වවෙන්නේ ඒ ආධර්නය අම්මාටකරන හොඳ හෝ නරක දෙයින්වන හානියක් වෝ යහපතක් නැහැයි කියලා. පින්වර්ත්න අම්මට කරන නරකින් අම්ම කෙනෙේ ඝාතනය කුළෝ තානන්තර පාපකරමැකී කාන්තයම නරකේයට යනවා. ඒඉරිහැර කරන වද දෙන බයින හැම දේකටම නරකපතිඵල හම්බ වෙනවා. අපි දැකල තියෙනවා කරුල කෑල්ල බත්තකේ කියලා උයල දු නෑ කියලා. ඒ පුතා අම්ම උත්සල පොල ගාපු සිද්ධි. ඒ ඕන රන් දකලතින අහල තියෙනවා. තමම් තමන් කන්න බොන්නේ නැතුවේ ලොකුමහාත් කරපු ඒ දරුවෝ පවකාරකම හින්දාම. ඒ පවිටු දරුව තමන්ගේ අම්මාට හිරිහර කරපු පොළුවලින් පහරදුන්නු අවස්ථාපි ඕන තරන් දැකල තියෙනවා. අම්මල තාත්ලට කන්න බන්න නැතුූ වදදුන්නු හිරිහැ කරපු අවස්ථාපි ඕන තරන් දැකල තියෙනවා. ඒවාගේම තාර්තලට කන්නබොන්න දුන්න නැති හිරිහැර කරපු වලදුන්නු අවස්ථාපි ඕන් තරංග අහල දෙැකල තියෙනවා. පියා නැත කියනකින් අදහස් කරන්නේ පියාටකරන හොඳනාරක දෙකේ ප්‍රචිඵලයක් නෑ කියනය එක. ඉතින් වචනයක් විස්තරකරනකොට ඒ වචනයේ තුළකීවන කාරණාව සම්පූර්යෙන් අරගත්තුොත්. ඔය වගේ මිත්‍යාමතයකට යන්න නැතුව ඔබට ඉන්න පුළුවන්කම ලැබේවි. පින්වර්ත්න මිත්‍යාදුස්ති මෙවැනි. දදුස්මේ ඔබට තියන නීත මිත්්‍යයා දුෘස්තියක් ඇ කියල දෙයක් ලෝකෙ නෑකින අදහස ඔබට තිය නී මිත්‍යා දුෘස්තිියයා ඔය නියති මිත්්‍යා දුෘස්තිී නැති කරගන්නට ඔය කියවන කාරණාව තුළක් ඉගැන්වෙන අංග සම්පූණ විස්තරයට එන්න කෙටි වචනය තුළයන් නැතුව පංචාස්කන්දය කියනකොට එහි අභ්‍යන්තරයටම ආයුතු වෙනවා ඒ වගේ තමයි මව නැත පියානැත මෙලෝ නැති කියනකොට ඒකින් අදහස්කයන කාරණාවට එන්න එතකොට ඔය දෘස්තිය නැතිකරගන්න පුළුවනී. සත් පුරුස පින්ංවර්ත්නී ඊළඟට හලතියන පස්්නේ තමයි අවසරෑ පින්වස් සාමීන් වහන්සේ. කායගතා සති භාවනා වැඩීමේ සූහාම් පලයේ සාක්ෂාත් කරගන්න පුළුවන්ද. ඔබහන්සේට නිදුක් නිරෝගී සුවයේ දීර්කාස් ලබේවානි වාරයම පුළුවන් පින්වර්ණි බහෝ දෙනා ඉන්නවා. කායගතා සති භාවනාමාර්ගය සූහන් භූමියයට පමණක් නෙමි. තිරි මගපලත් ලබා සසරී ඉගොඩමඋනු උත්තමයන් වහන්සේලා.ඉන්සා ඔය සත්පුරුසය කාය කතාසති භාවනා වඩන් න් සියරු මඟපල් ලබා සසරීින් ගොඩ වෙන පුළුවන්. ඊළඟට අහලතියන පස්්නේ තමයි අවසරය පින්වත් නායක සාමීන් වහන්සේ. භික්‍ෂුවක් තමා මුදල් පිළි අරගෙන එයින් සංගීක ධානයක් දුන්නුවොත්. ඒ පිංකමේ ආනිසන් සාඩි වෙනවාද. ධානයේ සංගීකවත් වන්නේ නැද්ද. හැදිිකර දෙන්න ස්වාමින් වහස තිරුවන් සාණය කියලා සත්පුරුස පින්ංවර්ත්න. බිස්සූන් වහන්සේට ආනිසංස කිසිවක් අඩුවක් නැතු හොඳට මානිසංස ලැබෙනවා. මොකද ඒ මුදල පිළි අරගෙන තියන තමං වඋදෙසා නොව නිසා. තමාහු දෙෙසා පිළිගත්වොත් තමයි පින්වර්ත්නී තන දියක. අකුසලයක් බවට පත්න කොමත් අනාමාස වස්තු. තමා උදෙසාහ පිළිග්ඩේ නැතුව කටයුතු එකර ලතියනෙ බිස්සවූන් වහන්සේ. ඒගන් සඟධත්නයේ උදෙසාහ තමයි පිළි අරගෙන් තියෙන්නේ මුදල් පිළි අරගෙන් තියෙන්නේ එයින් සංගීක දාානයක් දී ලාතියෙන්නේ. පංකමේ ආනසංසවල අඩුවක් නෑ දේව භූතස්ව උපකාරාණ පං්ඥාණී දෙවියන්ටත් පින්ගෝන නාම රූප ධර්මහින්දා. ප් ජිතස්සි උපකාරාණේ පඤ්ඥාණ පවිද්දන්ටත් පින් ගෝන නාම් රූපදධර්ම හිද නුස්. තැසිේ උපකාරාණෙ පුඥ්ඥානි, මනුස්සීන්තැත් පින්ංගෝන ආමරූප දරමහින්ද. මුදයි පිළිගැනීමක් නැතුනත් සජතුමා මැඩිහත් කරගෙන? සැරියෝත් මහරාතන් වහන්සේ විසින් කුටිහතරක් තනවා සංගරාත්නයට පූජාකරවමින් ආත්න බාව පහකට කලින් තමන්ගේ අම්ම වුණු පීත අම්මට පින් අනමෝදංකරූප සිදවීම. අපේ සාරිපුෘත්ත මතා පීතුවත්තුේ සඳහන් වෙනවා. පින්වර්ත්නේ හැමෝට පින් උපකාර වෙනවා මෙ මහා සංගරාත්නය පින් කමක් කර ගැනීමෙන් ආනිසංසකිසි මඩුවක් නෑ උන්වහන්සේලාටත් පින් ඕන මේව නාම රූපධර්මහින්දා. ඊළඟට හලතින ප්‍රස්්නේත මයි අවසරය ස්වාමීින් වහන්සේ, කුසලයක් සිදුකිරීමට පෙර, අකුසල සිතක් ඇතිවී, කුසලේ සිදුකිරීමින් පසු, සතුට සිතක් ඇතිවන අවස්ථාවේ සහ කුසලයක් සිදුකිරීමට පෙර. කුසල සිතක් ඇතිවී, කුසලේ සිදුකිරීමින් පසු, පසු තැවෙන ස්වභාවයක් ඇතිවන්නේනම්. අවස්ථාවල උත්කෘෂ්ට ඕමක වනාකාරය කෙසේ ද කියලා. සත්පුරස පිින්වර්ත්නී කුසලයක් කරන්නට කලින් අකුසාසිතක් ඇති වෙලා තිබ්බා නම්. ඒ අකුසලයේදී ඔය ඇත්තන්ට ඒ කාලසීමාවට අකුසලේට අදාළ චවනයන්ට විපාක ලැබෙනවා. ඊට පස්සේ කුසලේ සිදුකිරීමින් පස්ස අ කුපසලේ කරන්න කලින් අකුසාසිත් ඇතිවෙලා කුසලේ කලාට පස්ස සතුෝසිතක් ඇතුුණනොත්. ඔය ඇතන්ට ඒ ඇතිවන සතුසිතේ ලෙදෙන අලෝබේ අදෝසේ අමෝහේ හැටියයට පින්ගුවත්න ඒ හේතුතුන බලවත්තම යෙදුනෝතින් ඒකෙන් තිහේතුක උත්කෘෂ්ට මට්ටමක් එෙනවා. දුරුවලවයේ හේතුතුන ඒත්නොත් තිහේතු කෝමක තත්ත්වයක් එෙනනවා. ප්‍රඥාව නැතුව දිහේ අලෝබේ අදෝසේ විතරක් ෙත් නොත් ඒක තිහේතුක උත්කෘස්ට වෙන එක බලවත්යත් නොත් දුරුවලව අලෝභය අදසියත් නොත් දිහේතු කෝමක වෙනවා. ඒ දිහ බාහලතයන පස්සනයේ දී පිංවත්න ඒ විදිට පසු තැවීමමාදිය ඇතිවේද්දි. ඒග කුසලයක් සිදුකිරීමට පෙර කුසල සිතක් ඇතිවී. කුසලයේ සිදුකිරීම පස්සෙ පසු ඇැවන ස්වභාවයක් ඇති වෙනවා නම්. ඒ අවස්ථාව ඇතිවෙන්න කොහොමදකෙ ැහුවොත් කුසලයේ සිද්ධ කරන මොහොතේ ද කුසලේ කරන්න කලින් බලසම්පාන කුසසි ඇතිවුුණා එතන්දි අලූබේ අදෂ්‍යය අමෝහේ බලවතයයේ නොත්. ක උත්කස්ටයි ෙත්නොත් අමෝහඇත එක දුරුවලව ත් නොත් තිහෙතුු ඕමකයි. අමෝහේ නැතුව අලෝබයේ අදෝසය බලවත් යෙත්නොත් ඒක දිහේතුක උස්කුස්ටයි. අලෝබේ අදෝසය දුරුවලව යත් නොත් ඒක දිහේතුක ඕමක වෙනවා. මෙන්න මේී දිහට පින්වර්ත්නී. තිහේතුක උත්කෘෂ්ට තිහේතුක ඕමක දිහේතුක උත්කෘෂ්ට දිහේතුක ඕමක ආකාරයට ඒ ඇත්තන්ට විපාක ලැබෙනවා පින්කමේෙන් පස්සේ. පින්කමින්ෙන් පස්ස පසු ඇැවෙන වභාවයක් ඇතුූුණොත් ඒ අවස්ථාවේදී ඒ පසු ඇැවීමට අදාලව ඇතිවෙ අකුසල සිත්හින්ද ඒ කුක්කුච්චාදී ධර්මතායේන ඒ අකුසා සිත්වලට අකුසල විපාක හම්බ වෙනවා. පින්කම කරයේ පැයක කාලයක් න, ඇතුුණු අකුසාසිත්වට අකුසල විපාකත්, ඇතුුණු කුසාසිත්වට කුසල විපාකත්, අලූබදූ සමූහයම් බලවත්ව තිබ්බ කාලීටත්. ඒ බලවත් විපාකත් අලෝබාදෝ සමෝහයන් දුරුවලව තිබ්කාට දුරුවල විපාකත්, අලෝබාදෝෂයම් බලවත්ත තිබ්බකාට බලවත් විපාකත්, අලෝබාදෝෂයන් දුරුවලෝ තිබ්කාලට ඒ දුරුවල විපාකත් ලෝබදේශ මෝහයම්, ලෝබමෝහයන් දශමෝහයා මෝහයම් බලවත්ව තිබ්බකාලට ඒ බලවත් විපාකත්, දුරුවල අවස්ථාවට දුරුවල විපාකත්. මිත්‍ය දෘෂතිියය සහිත මිත්‍යා දුෘස්තිය රහිතව ඇතිවන අවස්ථාවලට ඒ දිිට්ටිය හැටියට විපාකත් ඔය ආදී විදිහට ඒ ඇතිවුණු ඇතිවුණු හිත්වල හැටියට විපාකයේ කාලසීමාවට ලැබෙනවා. ඒළඟට අහලතියන ප්‍රස්්නේ තමයි පින්වත් ස්වාමීන් වහන්සේ මහා සංගරාත්නය මෙලෙස දානයේ වැලැඳීම. බුදුදහමට අනුව කෙසේ ගැලපේ දැ කවුුණාවෙන් පහදා දෙන්න තෙරුවන් සනෑ පින්වත් ඔබහන්සේට කියලා. පිංවත්නී ඒ අගරදුරුත් තුමන්ගේ ස්වාමින් වහන්සේ නමක් ධානය වල්ඩන චායාරූපයක් පල කල්ලා තියන්නේ බුදුරජාණන් වහන්සේ නිගඩ නාතපුත තුමන්ගේ එකට ධානිගත්ත තැන නකකන් රජගෙදරට වැඩම කල්ල හරි. එකට දානගත තැන සූත්‍රපිටිකේ කොහරි හැබෙනවාද. සැරියුත් මහරාතන් වහන්සේ සජී බිල්ලාටි පුත්ත පකුලකච්චා මක්කලී ගෝසා සස්සස්තුව වලු නඟට ගිහිල ඔඋන්ගේ එකට දානකගත තැන සඳහගනවාද ක මුගලම් හරතන් වහන්සේ අන්‍ය තීතකයොත්තක එකට ඔය විදිහට ධන ගත් අවස්ථාවක් සඳහන්ගෙනවද. බුදුරජාණන් වහන්සේ පිංවර්ත්න නිගාට නාත පූතතුමාන්ට ධානය භාගවතුන් වහන්සේගේ පාර්තරේ තිබුණු දාානය පූජා කර විදිහ සඳහගනවද. දෙැ ඔවුන්ගේ දහමතුල තියන සරබල්ඩාරී දෙවියන් වහන්සේ විසින් සසිියල්ල මැව්වා කියලා. නමුත් බුදුදාහමතුල තියෙන හේතුපල් ධර්මයන්ගේ කියා වලියක් කියලා. එතකොට මේ දෙක මත දෙකක්. මෙතනදී මේ මත දෙක එකට කරන්නේ කොහොමද. මේ විදිහයට එකට කටයුතු කරනකොට පින්වුවත්නී? සියලු දෙනායෙම එකට කටයුතු කිරීමේද සම්යදෘෂ්තිය මිත්‍ය දුෘෂ්ටියය අතරේ ද සමය අ දෘෂ්තිය වෙන්කරන්න බැරිවෙනවා මිත්‍ය දුෂ්ටය වෙන් කරන්න බැරිවෙනවා. ඒකේදී සිද්ධ වෙන්නේ දෘෂති කලවන් වීමමත් එක්ක භාගිවතුන් වහන්සේ දීශනාකට පුතුන් සී සද්ධර්මය යට පත් වෙලා යනවා. ඒක මාර්තනයේ වෙලා යනවා. භාගිවතුන් වහන්සේ දේශනා කලේ අසේවනාච බාලානම් පණ්ිතානාංච සේවන ඔවන්ට කවුණාව දැක්ව යුතු. ොත් ම්‍ය දස්තිිය, දබල මත්‍ය දෘස්්තිිය සර බල්ධාරී දෙවියන් හසේවිසින් ලෝම ඇව්වා කියනකොට පිින්ුවත්නී එතන තියෙන්නේ කෙලීම නියති මිත්‍යා දුෘස්තියක්. ඔවුන් විවිධ කාරණාවලට සතුමරමින් සොලකංකදමින් ඒකන්දෙව අනුබල දෙමින් කටයුතුකරදයට කිසිසේත්ම එකතුවෙන්න බෑයින් වෙලකිලා වෙෙන් වෙලා ඉන්න පිරිසක් අපි. කවුණ මෛතීය දැක්කීම වෙනම කාරනාවක්. ඒවාගේ මිත්‍යා දුෘස්්තියට අනුගහය දැක්කීම තවත් කාරණාවක්. භාගවතුන් වහන්සේ කිසි සේත්ම අන්‍ය තරතකයෙන් සමඟ එයා කාරීෙන් කටයුතු කළ නෑ බුද්ධ පුදත්‍යයන් වහන්සේලා එහෙම කටයුතු කරලත් නෑ ඔය ඇත්තුූ එහෙමටයුතු ක දන්නත් එපා මේ අනුමතකළ යුතු දෙයක් නෙමේ ඔබ ඇහුව හින්දයි පිළතුූ ලබා දුන්නේ. සම්පූර්ණ ප්‍රශ්නයේ වග කියීීමතියෙනෙ අහපු කෙනාටයි. මතකනී යෆේත විච්චිද. ඔබ අපන් ප්‍රස්්නයක් ඇහුව තය ඔබට උත්තර දෙෙන්න්න බැඳ ඉන්නවා. පිළිතුර පින්වන්ත ඔය ඇත්තු අහපු පස්්නයට වග කියන්න බැඳීන්න වෙනවා. ඊළඟට අහලතියන පස්නේ තමයි තෙරුවන් සරණයි පින්වස් සාමින් වහන්සේ කෙනෙක් තරහිම් මිය ගියුත් ඒ මිය ගිය කෙනා අර තරහෙන් සිටිය අයල්ලඟට එන්න පුළුවන්ද ඉතා කාවනිකව පහතා දෙන සේක්වා ඔබ වහන්සේට තෙරුවන් සරණයි කියලා. කෙනෙක් තරහි මිය ගියහොත්. ඒ මියගිය කෙනා අර තරහිෙන් සිටිය අයලංඟට එන්න පුළුවන් අනිවාරයෙන් පලිගන්න එන්න පුළුවන්. පලිගන්න ඇවිල්ල නයෙක් විදිහ තරි දස්ත කරන්න පුළුවන් යකෙක් විදිට හද ඇවිල ධාරු චීදයට කලාවාගේ අනින්න හරි පුළුවන්. එහෙම නැත්තන අන්ද ගොපල්ලට කලාවගේ අනින්න හරි පුළුවන් පලිගන්න පුළුවන් එනිසා කවුරුවත් එක්ක වෛද තරහ ඇතිවන විදිේ ජීවත්තෙන් නැතුව කවුණාවෙන් මෛත්‍යයෙන් ජීවත්යෙන් කටයුතු කරගන්න ඕන. ඊළඟට හලතියන ප්‍රශ්නය තමයි අවසරයි කල්්‍යා නිමිත ස්වාමීන් වහන්සේ දසදහස සක්වල තුළ සද්ධල්මයේ පැතිරී තිබෙන හෙයිම්. ඒවායේ තිස්සෙක් තලයන් සත්වයන්ගේෙන් පිරිී පවතින අයුරු පැහැදිලී. එහෙත් එම සක්වලවල්වලින් එහා ඇති සක්වලවල් වල තිස්සෙක් තලයන්ගොල සත්වයම් පවතින්නේ කෙසේද. ආර පරර්ශණය ගැ නොදන්නා හෙයින්ද බුදුවරුවුම් පහළ නොවන හෙයින්ද. අනාගාමී උත්තුමං වැඩසිටන සුද්ධවාස වැනි තලයන් හිස්සව තිබීද, කරුණාවෙන් පහදා දෙන්න ස්වාමීින් වහන්සේ, ඔබහන්සේට මෙම් බවේදීම නිර්වාණයේ සාක්ෂාත් කර ගැනීමට හැකි වීවා කියලා, සත්පුරුස ෆිම්වර්න සුද්ධවාස හිස්වන අවස්ථා ඕන තරන් තියෙනවා. සුද්ධවාස නැතිලෝකතලත් තියෙනවා. බැයි ඈතේ පිට තියෙන සක්වලවල්වල වුණාත් ඉන්න දෙව්වරු පිින්වර්ත්නය මනුස්සලෝකීට ඇහෝ එහෙම නැත්තන් දෙවරු අතයට ඇවිල්ලා ඒ දෙවියන්ගෙන් දෙවරු ධරමී දැනගෙන භාගිවතුන් වහන්සේ ලෝවටවිෝයකරන උතුම්සේ සද්ධරමය. දෙවරුඒවපාසක උපාසකාවන්ගේ දෙෙවරු අතරත් උපාසකුපාසික සාවක පිරිසින්නවානේ ඒ සාවක උපාසක උපාසකාවන්ගෙන් හරිය මඟ පල්ලාබී දෙවියන්ගෙන් හරි. ධර්මාස්්‍ය වනය කරලා සත්පුරුස පිංවර්නී ඇත එපිට සක්වලවල් වල වුණත්ඇය අනාගාමී වෙන්න පුළුවන්ගේ අනාගාමී අය එයින් චුතවෙනකොට මේ අනාගාමීව ඉද්දි මානයට පත්තෙද්ද අවිහාතාප සුදා සුදස්සී අකනිර්්‍යකයෙන් තැන්වල උපත්ය ලබනවා ඒආකාරයට ඇතේ පිට සක්වලවල් වල වනත් මඟ පල්ලාබී දෙව්වරු අතර අනාගාමී සුද්දවාස බ්‍රහ්මයුත් ඉන්නවා. ඒඇත පිටිහිටිය සක්ලවල්ල දෙවරු අපේ ජී භාගවතුන් වහස ජීවමානුව වැඩහිතේ කාල මුණගහෙන්න පව ඇවිල්ල ධර්මස්වනය කළ මඟපල්ලබල ඒ තැන්වලට ගිහිල අනිත් තට ධර්මදශස්නා කරමින් තවසාාවක ප්‍රියස් නිර්මාණයවල මඟපල ැබුව ඕන තරන් ඉන්නවා. ඊළඟ ප්‍රශ්නේ තමයි ගෞරවනීය ස්නායක ස්වාමීන් වහන්සේ. න්දනාර විමසමි තවනකාලෙ මිතුරියෙක්ගේ සොවිලා නිතරම නිවසට ආවගේ විශාල නාගේයෙක් නිතරම එනඒක වදයක් ලෙස් සිතා දැඩිව වදදී මරා දැමවා දැන් වයස්ගතහු නිරන්තරේම බියවී නිවසේ මුලුගැන්වී ඉන්නවා. කතාභාක් නැහැ සමහරිවෙට නයෙක් වගේ බඩ ගානවා එක්තැන් වෙලාවගේ ඉන්නේ. නිවසියම් පවසනව ඉදා මරපු නයා බලසම්පන්න නයෙක් නිසා දැන් වෛරයෙන් ඉපරලා සොවිරාගෙන් පලිගන්නව ඇ මේේහෙේේ. කියලා. ඒ නාගයා සැඟවෙන කැලෑපඳුර අසල ඒකාලේ රාත්්‍යයට ආලෝකයක් විීදෙන අවස්ථා තිබුණලු. මේ සත්‍යයක් තිබේද. එම සොයුදා මෙසේ රෝගාතුර වනේ එනිසාවිය හැකිද. ඔබවහන්සේට ඉක්මං භවයක නිවන් දොර විවර වීවා කියලා සත්පුරුස පිංවර්ත්නේ. නාගයවාගේ සත්්‍රයෝ බලසම්පාන පිරිසුත්වෙනවා. සේම ඒලියක් එහෙම තිබ්බානං එත නාගමානික්ක වගේ කාරනාාතය තුළ තියෙනවා. ඒ විදිහට ආලෝකයාදී ඇතිවන අවස්ථාතියෙනවා පිංවර්ත්නී කොහොම වුණත් නාගයින් වගේ සත්්‍යයෙන් ගාතනය කළාම ඔවුම් සුළු පලිගන්නාසුර පිස්සක් මසා පලිගන්න පැමිණෙන හබැ ඔුගේ පලිගැනීම බොහෝ විට දස්ත කිරීමක් වදදීමකාදී විදිහට වීමක් වෙනවා. නමුත් මෙතන බැලූ බැලමට පෙනෙන්නේ. එදා නාගයා මරපු අකුසල කර්මය නිසා අද ඒ කරම විපාක විදිහට චුන්ද සූකරයට වුණාවගේ. සුඳසූකරක්ගේ ජීවිත කාලේ අන්තිමට තමම මරපු ඌරං දුක්විඳද හිටේ විදිට ඔහුටත් දුක්විඳින් නුුණනාාවගේ එදා නාගයා මරපු ආකාරයට ඔහුටත් අද දුක්කිනිමින් දුක්කින්ඳිමින් ඒ කර්ම විපාකය පලිසන් දෙන ආකාරයක් තමයි පෙනෙන්න්න තියෙන්නේ ඒ කර්ම විපාකය මත්වී මක් තියෙන්න්නේ සොල්රාට අනුකම්පා කරල කවුුණාවේ මයි තියෙන් යුක්තව ඔහුගේ කර්ම යට පත්තන විදිහට හට පිරිත්ාහන්න සලස්ෝමින් ධර්මාස්ශ වනයකන් සලස්ෝමි, ඔහුගේ නුවනැස මතුකරෝමි, ඔහුගේ ඊළඟ බවී යහපත්තන ආකාරයට කටියයුතු කරවන්න ඔයි තියන තත්ේ වෙනස්කරවන්නට වග බලාගන්නට ඕනේ. ඊළඟට අහලතියන පශ්නය තමයි අවසරය ස්වාමීන් වහන්සේ. අප පංකමක් කරලා, දානයක් හෝ භාවනාමය කුසලයක් පාර්තනාව කළයුත්තේ කිනං අවස්ථාවකදීද. පින්කමකර අවසං වූ පසුද. නැත්නම් පින්කමකිරීමට කලින්ද. නැතිනම් ස්වාමීනී පින්කම කරන අතරතුරද, තිරුවන් සණය මාග කල්යාන මිත්‍යාණන් වහන්සේට කියලා. කවුණාවන්ත ගුණබල සත්පුරුස්ස පින්වර්ත්නී ඔය පුුණ්‍යවන්තයෝ පින්කම අවසානයේ ඥාතීන්ට පින්දීලා දෙවියන්ට පින්දීලා ඒ පින්කන්ටිකත් රැස් කරගෙනම අවසානයේදී පාර්ථනාව සිද්ධ කරන්න. ඥාතීන්ට පින්දීමත් පින්කමක්නෙ දෙවියන්ට පින්දීමත් පින්කමක්නේ ඔබත් පින් කරගෙන්න්නේ ඔබ කළ පින් ඥාතීන්ට අනමෝදන් කළ දෙවියන්ට අනමෝදං කළ සියල පින්කම් අවසං වන අවසානයේදී ඔබ. ඔබේ පාර්තනාවන් සිද්ධ කරන්න ඒ කාන්තයේ මිෂ් වෙනවා කුසලා අරමුණු මුල්කරගෙන කරන්න. ඊළඟට උබාහලා තියෙන පාස්්නයේ ස්වාමින් වහන්සේ අභිඥා වීතිවල අභිඥ්ඥා සිතට අයිතිවන සිත්වරග මොනවාද. පල සමාපත්ති වීතිවල වූදාන සිතට අයිති වන සිත්වරග මොනවාද කියලා සත්තුලස පින්ුවත්න අපි අිධර්ම පාඩමේ දී පිළ බඳබට උග ැ තියනවාක්. අරපනා ත්ව දිහත්න ගත්තාම අර්පනාසිත් පණසටත් තියෙනවා රූපාාවචර කුසල් සහ ක්‍රියාසිත් දහයක් ඒවාගේම රූපාාවචර කුසල්ම ලෝකෝතර මාර්ගසිත් මාර්ගසිත් මේ පලසිත් හත ලියක් විදිහට මෙයාදී විදිහට පිංුවත් නහෙම සඳහන් වෙනවා අභික්ඥා චිත්තවීති ගත්ත හමත් තින්දි අරූපාාවචර ්‍යානයන් උපදවාගත්ත පුද්ගලයෝ එක් එක් ධ්‍යානයම් පංච වසීතාවයෙන් පුරදු කරල අරගෙන ක්ද්‍යානයකින් අනිධ්‍යානයට පිළිවලින් අනුලෝම් පටිලෝම් විදි ධ්‍යාන උපදවාගෙන එහින්ද අස්ට සමාපත්්‍ය උපදවාගෙන ඉන් පස්ස තමයි අභිඥා උපදවාගන්නට කට යුතු කරන්නට ඕන අභිඥායේ විදියට හතක් තියෙනවා. ඊළඟට හලතියන පස්නේ තමයි? ඒන්දම් පලසසාමාපත්ති ගෙනත් අහල යෙනවා පල සමාපත්ති වලදදිත් අප අිධාමීදී ගන උගන්නල තියනෝ ඇත්තන්ට අභිධර්ම පාඩමට සම්බන්ධ වෙන්න. පලසමාපත්ති චිත්තවීති වලදිීත් පිින්වර්්නි ඒ බෝධානසිත ඇති ඇති වෙනවා. බෝධානසිතයෙන් පසතමය පලසිත් ඇතිවෙන්නේ ඒ ආදී විදිහට. ඔය ඇත්තුූ ඒ කවුණු තේරුම්ගන්න මේකතා විස්තර වසයෙන් කියල දෙන්න ඕන කාරණාවක්, කාලේ අවසන් විමින් තියෙනෙහින්ද. විනාරි තුන ඇතවති ඒක හම කෙටියෙන් අවසංකරන්නේ. පින්වත්නී පල සමවත සවධීන්න කැමති ආරය පුද්ගලයු. මුලිම උද්‍යාව්‍යාදී විදි සංස්කාධර්මයන් විදාර්ශනාවට නන්වල පරිපූර්ණ විදාශනඥාන ඇති කරගෙන තමයි, බවාංගචාන බභාංගපච්චයට මනොදධාරාව වච්චන පරිකාර්ම උපචාරණරෝම බෝධන දිහයට සිත්්පිවලින් ඇතිකරගෙන් තමයි පල සමාපත්ති විදිහට නිවනාරමුණු කරගෙන කටයුතු කරන්නේ. ඊට පස්ස අහලතියෙන පස්නේ සාමින්හස දාානී අග්‍රකොලස බුද්ධධානයට, පිළිගන්වා පත්තිනි පූජාවතියා අම්මාවරුන්ට දන්දීමෙන් අපි මිත්‍යාදුෘෂ්ටිකයෝ වෙනවාද. ත්‍රිපිටකයේ සඳහන් දෙව්වරු විතද සම්මාධිච්චික. ඉන් අපපිට සම්මාධිත්්ඨික දෙවරු නැද්ද. බුද්ධ පානිර්වානයෙන් ප සම්මාධදිිට්ඨික දෙේවරු දිව. තලවල පහලවිය නොහැකිද. පත්තිනි කතාපවෞත්තිය මතු බුද්ධත්වයා පාතනා කරන බව කියවෙනවා. සතු බුදුවෙන්න අපි පිරිමිබවයක් ලබන්නට පින් අනුමෝදංකනවා, තොරතුරු මාර්ග කියන මේ කතාව අපි විශ්වාස කළ යුතුද. තිිපිටකයිෙන් බැහැ තොතුරු මාර්ද නොපිලිගත යුතුයි අන්තවාදී මතයක් මේ දහම තුළ නෑනේද. අපි හාමුදුරුවණී තිරුවන් සරණයි කියලා. සත්පුෘල්ස පිංවර්ත්නී පත්තිනිි පූජාව ඔය ඇත්තු කරන්න.ඒයි වරදක් නැහැ. ඒකින් ඔයත්තුෝ නියති මිත්‍ය දුෘෂ්ටිකුව වෙන්නේ. අම්මා අවරු නිවසට වඩම්මවන්න කිරියහාර දෙන්න. ඉතිං කිරියම්මාවරු දරුව බෙලුවට බිහි කළ ඒ අපින්හන්ත අම්මල නිවස්සට කැඳවගෙන කිරියහාට පූජාවක් ඔය ඇතු සපයෙනකොට මොනතරංගට පින්ද. උදේ පාන්ත අරුනෝදී. ඉතින් පත්ිනි දීවමෑනයියෝ මුළුකරගෙන හරි හම කරගන්න පුළුවන්න්නන් කොච්චට හොඳද. භාගිවතුන්හස පහලවෙන්න කලින් හි තියදව රෝකෝ මිත්‍යයා දුෘස්ිකායන. දැඒකට්ටියේ ස්මහතර බහතරය ඇ සම්ය දෘස්තිික වෙලා භාගවතුන්හස පීනුවම් පෑට පස කුච්චට කටියය සම්මය දෘස්තිික වෙනවාද. මිනිසුන් අතර අද ඉන්න කෙනෙ දිවලෝකී පෙරලා ඒදීවලෝකට අභිඥාලාභි සමිහසනමකෝ කලින් මඟපල්ලාබි දෙවිකෙනයකෝ බණ කියනකොට මඟපල් ලබල අපූරුවටයුතු කරන වැත් නිමිත්‍ය දෘෂ්ටිෙන සම්මයා දුෘ්ටික වෙන වැත් ඔබේ ආස්ශේ දෙදවියන්ට ලබා දෙන්න. ඔබට පුළුවන් ඔබ භිඥාපදෝවාගෙන් දෙවියන්ට ගිහි ඔබටත් බන කියන්න ප කවරුෘත්තියක මේ මිත්‍යා දුෘස්ටිකයි මේ සම්මය ෘෂ්ිකය ක ඇයි අප රණඩුරගන්න නිෙම වවැසන හැ. ඔය ඇත්තු හැමෝටම කවුුණාව මෛත්‍යය දක්වන්න අද මිත්‍යා දුෘස්ටික්කනට හිට සම්ය දෘ්ටික වේ අවස්ථාවදන. අද මිත්‍යා දුෘෂටිකය කළ ඔහුෙටේ හරි මාර්ගයට ගන්න ඔබේ ඉවසන ඇත්තන් ඔය ඇත්තු පිපාන ධර්මී ඇත්තේ හොමකක්ද. එනිසා පිංවර්ත්නේ කවුණාවේ මෛත්‍යය යුක්තව කටයුතුකයන සමාජීතියන ඒදී, කිසිදු වාර්දක් නහැ ඔය ඇත්තු පත්තිනිි මෑනියම් මුල් කරගෙන ධනමානාආදිය පූජා කලා කළ ඔයතු ආර්ස්ථායක මාර්ග පිළිපදින් නැතුව ඒ පත්තිනි මෑනියන්ගේ දම පිපදිමින් ගේහිල සතුමාරමින් හොකන් කරමින් පෞකාන් කරමින් එහෙම කටයුතුරන්න නෑන කිරිදානාදිය පූජ කරමින් ඔයතු යහපද දෙයක් නකරා නයට මිත්‍ය අ දෘස්තියක්ඇත නෑනේ ඔබ පංහන මෝදන් කිරීමක් නකරන්න එතනා තිෙනවාහන පින්වද නිවැදි දැක්මාකය කරමකරම් පල විශවාස කළ දන්දීම වගේ කාන ඉතින් ඒනිසා ඔයත්තු ඒ පවතින කාරණා නොකඩවා කරගෙන යන්න එහි කිසිදු වරදක් නැහැ. අර කාලියකින්නට දානිදින්නට බුදුරජාණන්හහා සන්දන වදාලන කාලයයක්කින්න වෙනුවෙන් දන්දින්නත් කට්ටියටයුතුර නැ කාලියකන්න වෛදන් හිටියකිෙනෙක්නේ. අර තුංවනි වත දරුව මරන්නේ ගේීවෙලා වෙන හරිමා ර්ගයටටාව. ඊට පස්ස ගම්දුරයට දීවාලයක් හලා දීලා යට පුදසත්කාර කරනකෝට්නි අය ගම්මට වහින දින වහින් ඇතිදින එහම දැනුම්දීලා. ඒයට දවපදාව කරමින් සලකන්නත් පටන්ගත්තේ. එනිසා ඔය ඇත්තු පිංවර්ත්නී දෙවි කෙනෙක් වනත් හරි මාර්ගයට ගන්න පුළුවන් විදිහේ කල්ලයාාන මිත්ත සක්තියක් ඔබතුළ නිර්මාණය කරගන්න මතු බුද්ධත්වයට පත්වෙන්න කාන්තාවකට බැහැ පිරිමි කෙනෙක් වන්නට ඕන. ඒවාගේ බෝසත් මවක් වෙන්නට පිරිමිකෙනෙ එත්ට බෑ කාන්තාවක් වෙන්නට ඕනේ බෝසත් පිළිඳ බවට පත් වෙන්න පිරිමිකෙනෙ එත්ත බෑ කාතාවක් වෙන්නට ඕන බෝසස්සුරු මව බවට පත්වෙන්න පිරිමිකෙනෙ එත්ත බෑ කාතාවක් වෙන්න ඕන අග්‍රස්සාවිකා දෙපළ බවට පත් වෙන්න පිරිමිකෙන එත්ත බැහැ කාන්තාවන් දෙදෙනෙක් වෙන්න ඕන ඒවාගේ පින්වර්ත්ණි ඒ අයට නියමිත කානාා තියෙනවා මතු බුදුවෙන්න ඔබ එහෙම පින් අනමෝදන් කිරීමේ වර්දකුත් නෑ එතුමියට වනත් අනාගතී දෂ්ට කළ ගන්න වනත් බැරිකමකුත් නැහැ. එනිසා ත්‍රිපිටිකයම් බැහැර කාරණාවක් වුණාට ඒ ධර්මවිනය තුළට සංසන්ධනය කළ ගද්දි වර දක් නැත්තම් ඒට දොස්කීමී තේරුමක් නැහැ. ඊළඟට හලතියන පස්්නේ අවසරෑ පින්වත් කල්්‍යයානි මිත්‍රාණන් වහන්ස. සමාජ පිරිහීමත් සමඟ අධර්මරාගේ විශාලය වසේ මතු වී ඇත. මෝවන්ගේ සමලිංගිකාදී කියා සාධානීකණය කරන්නට ඇති විශලයම් බාධාවනම් බෞද්ධ රටක් වසේ මෙරැටේ ඇති බෞද්ධ පස බිමයි. මොවන් එනිසා බුද්ධ දේශනා විකෘතිීකර ධර්මය තුළ එවන්දී සිදුකිරීම අකුසලයක් නොව නබවත්. අකුසලේක විපාකයක්ද නොවන බවත්. ලැච්චාව යුතු දෙයක් බව දෙයක්වත් රෝගයක්වත් නොවන සාමාන්‍ය දෙයක් බව කියන්නට ඒ බුද් දේස්නා විකෘතිී කරයි. ඒ සඳහා වර්තමාන වහරක ධර්ම විකෘතිකයන්ගේද සහය අරගෙන ඇත. මහ මේ කාදයක් මහාපරිමාණයෙන් සිදු කරගෙන අතීක්. තිිපිටික අටුවා ඇසුරින්ගේ සමලිංගිකාදිය කියා පිළිබඳ සඳහන් තැන් සහ. ඒ සෑම තැනකම සඳහන්ව ඇත්තේ අදර්ම රාගය අකුසලයක් බව විද්්‍යාගකන් ලිපිපෙලයක් බලාපොරොත්තු වෙම ස්වාමීින් වහන්ස. ඔවුන්ද ඒ ලිපි පෝස්ට් ආදිය සකසන්නේ අහවය තැනෙහි මෙසේ ඇත කියා. කිය කියා නිසා ඒ අධර්මරාගේ ගැන සඳහන් ඒ සියලුත්ැන් දක්වා. නිවැදිව එහි ඇත්තේ වෙනද්‍යයක් යනුවෙන් අපට ඒ ධර්මවිකෘතියේ පරවාදයක්න් කණ්ඩනය කළ හැකිවන ලෙස. ලිපිපෙළයක් ඔබහන්සයට විවේකකාලයේ දී සකසන්නට හැකිනම්. බොහෝ පින් ස්වාමින් වහන්ස ඔබහන්සේ නිදුක් නිරෝගීච්චිත චීවනය ලැබීවා කියලා. සත්පුරුස පිින්වත්න අපි ඔබට ලිපි ලබා දෙන්නම්. දැනට ඔවුන් අදහස්කරනය විස්තර සහිත ඒ කොටස් අපිට ලැබින්න සලස්වන්න ඒ අනුව ඔවුන් ඒ ධර්ම විකෘතිකරණ ස්ථාන දිහාබල්ල අපි සැබැෑ ධර්මකානා මතු කරලා ඔය ඇත්තන්ට අවස්කන් ලිපි ේකන් ලබා දෙන්නම්. ඊළඟට හලතිීන පස්්නේ තෙරුවන් සනය පිංවා ස්වාමීින් වහන්සේ. ධර්මදානයේ සිදුකිරීමේ ආනිසංස කවරීද. ඔබවහන්සේට පාර්ථනීය බෝධියයකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වීවා කියලා. සත්පුරුස පිංවර්ත්නී ධර්මදානයේ ලැබෙන ආනිසංස අතිවිසාාලයි. භාගවා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ හැමදානයකට වඩා අක්්‍රමදාන, ධර්මදානයේ බවදේසනා කළ. නවකප්පන් සුතුදම්මං අ්ට කප්පංචයා චිතෝ. ඒක කප්පං අනුමෝදනතුන් දීශුතෝච අසංකයෝ. ධර්මයේ ඇහීමෙන් නවකල්පයකුත්, ධර්ම දීශනාවට ආරාත්නා කිරීමෙන් අට කල්පයකුත්. එහෙ පින් අනුමෝදංවීමේ එක කල්පයකුත්, ධර්ම දීශනා කිරීමෙන් කල්ප අසංකයකුත්. සුගතිහේ සැප ලැබෙනවා කියල තමයි එහෙ සඳහ වුණේ. පිංුවත්නේ අටුවාවේ ඒ විදිට ධර්මයේ ආනිසංස සීමානට බැරි තරං විස්තර කරලා තියෙනවා. මේ ඒ තරම් ආනිසංස්දායකයි. පිංුවත්නය සද්ධම්ම දේශනාකාලයේ සාධසාධූ තිබහසනෝ. මකතෝවා යතේ ගනේදා උප්පපලංචි යතෝදකි. ධර්ම දේශනා කරන වෙලාවේ. ධර්මය අරමුණුකරගෙන පීතියෙන් සාදුසාදු කියල කීීමින්. උපනුපන් ජාතිවල කටින් මහනල් මල්සුවඳ හමනවකීන එක තමයි ඒ ගාතාවේ අදහස්ස මේ වගේ පිංවර්ත්නි අනුසාසනාපාති හාරනිසාඇ ලැබෙන ආනිසංස අති විසාාලයි ඔය පුුණන්නවන්තයු. ධර්මදානය අති සයින්කරන්න කැප වෙන්න එයින් ලැබෙන ආනිසංස අතිවිසාලායේ. ඊළඟ ට හලතියෙන පස්්නයේ තමයි අවසරෑ පිංවල් සාමින්න් වහන්සේ. අපට තිබෙන මතකසක්තිේ වැඩි කරගත හැකි කමයක් තිබේද ස්මීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමඟ බලනවිට භාවනාව මතකේ වැඩිකීම සඳහා භාවිතා කරන්නේ කෙසේද ආනාපාන්සති භාවනාව නිවැදිිය වටන ආකාරයක් දැනගැනීමට කැමතිී පින්ව ස්මීන් වහන්සේ එදිද අධ්‍යාපනය කටයුතු හොඳින් කිරීමට උපකාරී වන තවත් භාවනා හ අභ්‍යාස ඇත්නා අපකිරහි කවුනාවෙන් පැහැදිල කරදින සේක්වා උ වවහන්සේට ඉතාමත් ඉක්මං භවීකදීම සුකිිත සහිතපතිපදාවන් උතුම් නිර්වානධාතුූ අවබෝධ වීවා කියලා සත්පුරුස පිංවර්ත්න මතකසක්තිය වැඩිකරගන්න හොඳම අවසදී තමයි ඔය ඇත්තන්ගේ භාවනාමය කුසල සක්තිය ඔබේ කාඩමුණක්කොස්සේ සිත දියුණු කරගන්න ආනාපහන්සති භාවනාව අපූරු මතකය ආවාචනය කළ හැකි අවුස දෙයක් උද්ධානස්සති භාවනා මෛතී භාවනාව සද්ධාව මෛතීයේ මතු කරමින් ඔබීහිතේ කෙලෙස්ගතිය නැති කරලදාලා අපූරුවට හිත පිළිසුදු කරලා ඕනෑම අරමුණකට අවධානය යොම කරලා, අපූරුවට හිත දියුණු කරගන්න වටිනාක්. හැකියාවක්හරලා දෙෙනවා. ඔබේ සද්ධීන්දිය විදීන්දිය සතින්දිය සමාධීන්දිය පනින්දියෙක් ඉන්දිය බලතර්මාදිය දියුණු තිියුණතාතයට පත්කරගන්න පුළුවන් ඒ කුසරයන් වඩන්න හිත දියුණු කඩගන්න හිත, කිලිටිතරම වලින් මුොදවාගෙන නිකලෙස්මට්ටමක පවත්තාගෙන් සතති මත් එෙන්න්න අපපූරුවට ඔය ඇත්තන්ට පබල මතක සත්‍යයක් ලැබේවි. උදී හතටි විතර සාමීන් වහන්සේලා වගේ භාවනා කරන්න. ඔය එත්තු එරාතයේ භාවනා කරන්න ඔය එත්තු නැවත් නැවත ධර්මය ආවාචනය කරන්න ධර්මයක්ත් එක්කමීන්න නිකලෙස් මට්ටමක මහන්සිකත්වයේ පවත්තාගන්න කෙලෙස් ඔය ඇත්තන්ගේ මතකේ දුරුවල කළත් කුසල් ඔය ඇත්තන්ගේ මතකේ වර්තනය කරනවා. සත්පුරුස පින්වර්ත්නී අද දවසට නියමිත ගැටලු එකකින් අවසංගෙනවා ඔය ඇතුව අහලතියෙන එච්චරයි ම පුුණ්‍යවන්ත ඔබ හැම දෙනාම. අද දවසේදීත්, මසාකච්ඡාවාරය බොහෝ පයියෝජනවති දියට ගත කරන්න තියත්න මෙතෙක්ීලා සිදු කරගත්ත පුුණ්‍ය කුසල සම්පාරයෝ නමි මියගේ ඥාතීන්ටේ කාන්තයෙන් අනු මෝදං වීවා දෙවියන්ටම පින් අනුමෝදං වීවා නිවන්දකින්නට මේ පින්ං හිතු සම්පත්ම වීවා අදත් මේ සඳහා මහයන්කි සහයෝගයන් ලබාදමින් කටයුතු කළ අපගේ අප රැකගේ පංාසාර පොඩි හා මුදුරුව සිසවාමින් වහන්සේ ඒවාගේම උමෙත් පුතනවා කාර මන්ඩරේසි ෝල් දෙනාටම ඔබ හැමරිනාටමත් ල් මැතුදුම් ැතිනෙ දූ දරු හැමටත් නිදුක් නිරෝග දිීරිකාල්ස ලැබීවා ආකා සට්තාාච බුම්මට්ටා දීවානාගා මහිද්දිිකා පුණ්ඥන්තං අනුමෝදිීතා චිරන් රක්කන්තුතුවන් සදා තිෙරුවන් සරණයි